පෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත්වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත්වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා කරන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. අද උදේ මම සාකච්ඡාව පටන් ගන්නකොට මේක කියනවා මේ සුඤ්ඤත සූත්‍රයේ තියෙන කාරණාවක් කියලා මේ බුදුරජාණන් වහන්සේ සබ්බ්‍රහ්මචාරී වහන්සේ දැසුරු කරන්න ඕනේ අර දසගතය. දසගතය අනුග්‍රහ පිළිද මේ සුතෙන් ලෞල් කරගන්න නෙවෙයි කියන්නේ. ඒක මේ කියන්නේ මොන වගේ පරිවර්තන සුතෙන් ලෞල් වෙලා ආයේ තියෙන්නේ කියලා කියනවා. ආ සුත නිරවුල් වෙච්ච කෙනෙක් ආය ඇසුරු කරන්න තියෙන සුත නිරවුල් කරගන්න නිරවුල් වෙලා නම් ඉතින් ඒක රොකන ඇසුරු කරන්න දෙන්නේ. එතකොට ඒකේ දස කතාව කියන ඒ කියන්නේ දස කතාවේ සියලුම දේ ඉස්මතු වෙන විදිහට තමයි ඇසුරු කරන්නේ. එතකොට දැන් ධර්ම කාරණාවක් ඉස්මතු වෙද්දී මේ සිදු වෙන දස කතාව දැන් අද කතා කරපුවත් ගොඩාක් වීරියට දැන් මේ දවස්වල ගොඩාක් කතා කරනවා වීරියට. වීරියට හේතු වෙනවා දැන් සමහර ඊවන දැන් ඉත කලහයිවද සූත්‍රයේ විමුක්තිය පිණිස ලේබල් කරන්න නැතුව ඒ කතාව ඒකට හේතු වෙනවා. අර්ථකථනයක් කියලා කියන්නේ ඒක. සුතේ නිරවුල් වෙනවා කියලා කියන්නේ අර්ථකථනයක් නෙමෙයි. සුතේ නිරවුල් වෙනවා කියලා කියන්නේ අර්ථකථනයක් නෙමෙයි. ඒක අර ධර්මයේ තියෙන ඒ ටික සුතේ තියෙන කාරණා ඒ ටික ඒ විදිහටම ඉගෙන ගන්න එක. හැබැයි අර්ථකථනයේදී ප්‍රතිපදාව ඉස්මතු වෙන කාරණාවේදී ඒ කියන විදිහ ඒ කියන්නේ ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහට ප්‍රඥාව කොහොමද එතකොට එනම් ඒක කොහොමද හරියන්නේ එතකොට ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහට සීලය එතකොට නිකන් සීලය නෙමෙයි ප්‍රතිපසක්කායන වල ඉස්මතු වෙන විදිහට හික්මීම ඒ ඉස්මතු වෙන විදිහට සමාධිය ඒ ඉස්මතු වෙන විදිහට නිමුක්තිය ඒක ප්‍රතිපදාව සක්කායන වල ප්‍රතිපදාව ඉස්මතු වෙන විදිහට නිමුක්ති ඥාන දර්ශනේ ඊළඟට අල්පේච්ඡතාවය සන්තුටිතාවය මේ හැම එකක්ම සක්කාය නිරෝධිය ඉස්මතු වෙන විදිහට කතා කිරීම සමය අස කතා. එතකොට මේ කතාව තුළදී බාහිරින් පෙනෙන කාරණාවේ පේන්නේ අල්පිත සන්තුෂ්ටි පවිවේක කියන කාරණාවක්. හැබැයි ඒක අරසාන්විත භාවයේ තියෙන්නේ කොහෙන් ගියත් එතර වීම කියන එකම. එතකොට ඒක ඉස්මතු වෙන සමය අනුග්‍රහ ලබන එකට තමයි කතා කරන්නේ. පිටිපස්සෙන් කණු ඒ කියන්නේ ඒක පැහැදිලි කළාම කියනවා පිටිපස්සෙන් රූප බැඳිය යුත්තේ සඳහා කියලා. එතකොට දැනගන්නද දැන් අපි දැන් දැන් අපිට ස්වාමීන් වහන්සේ ඇසුරෙන් ඉන්නකොට මේ විමුක්තිකාමී පරිසරයක නොවන නිසා කියන අර බාහිරින් උපකාර ගොඩක් ඕන වෙනවා. එතකොට දැන් ඒ පරිසරය ඇහෙනකොට අපිට දැන් ඒ කාලේ භික්ෂූන්ට සූත්‍ර පිටකයක් කියලා නැහැ සන්නද මේ සූත්‍රයෙන් ගව කරලා මහා ගොඩක් දරාගෙන පාඩම් කරගෙන එහෙම එකක් නැහැ සන්නද. එතකොට මම අර අන්න එහෙම ප්‍රශ්නයක් ආවා මට. දැන් අපිට මේ කාලේ වෙනකොට දැන් අපි මෙතන ඉඳලානේ අපි යන්න ඕනේ ඔය කියන කාරණාව අපිට ගලපෙන්න ඕන අන්න ඒ වගේ අවවාදයක් මම බලන්න. ඒ කියන්නේ සුතයත් වෙනම ඉඳවල් වෙන්නට ඕනේ. එතකොට දැන් ඒ කාලේ දැන් ඇත්තටම දැන් හැමෝම ආචාර්යවරේ කරගෙන ඉන්නේ. එතකොට ඒ ආචාර්යවරයාට යම් වූ ධර්ම කාරණා එක සුත ඉඳවල් කර ගැනීමකට යොමු වෙනවා. එතකොට ඒක සමස්තයක් ඔක්කොම නැති වුණාට අදාළ විදිහට ප්‍රතිපදාර අවශ්‍ය කරුණුත් එක ඒ කාරණා ඉදවල් වෙනවා. දැන් අද ගත්තොත් එහෙම අර මේ පාරායන අටක වාරායන වගේ සම්පූර්ණයෙන්ම හැම භික්ෂුවක් එක්කම ඒක සමාජියම සම්මත වෙලා තියෙනවානේ. ඒක දැන් ඒ වගේ කාරණා. ඒ වගේ තව ගොඩාක් කරුණු ගත්තොත් එහෙම ඒ වගේ හොතේ ඉදවල් වීමක් ඒ අයට තිබිලා තියෙනවා. එතකොට ඒක කොහොමද තියෙන්නේ තෝනේ? ඊට අමතරව ධර්ම සාකච්ඡාව, කතා ධර්ම සාකච්ඡාව කියන කතාව කියන එකේ දෙන්නත් තෝනේ. අපට ඊට අමතරව තියෙන්නට එනවා මේ සත්‍යකවේසි බව ඉස්මතු වෙන්න. දැන් මම අර ගොඩාක් කරුණු පැහැදිලි කරේ මේ හිතන්න ඕනේ කියන සත්‍යකවේසි බව ඉස්මතු වෙන ඒගොන ධර්ම. ඔන්න ඔය ටික ඉස්මතු වෙන විදිහට ධර්ම පරිවර්තක හෙන්න. ඒ කියන්නේ කරුණු ඇහෙන්නට ඕනේ. දැන් අද මම කතා කරේ අර සැබෑවටම ධර්මය ප්‍රතිපදාවක් එක ඉස්මතු වෙනවා නම් හරියටම වෙද්දි ඒකෙත් මම අවසාන විදිහට කතා කරේ සත් ප්‍රඥාව
එද්දී අප්‍රමාදී වීමක් සිදු වෙන්නට ඕනේ. එහෙනම් ප්‍රඥාව කියන කාරණා ප්‍රකට වෙනවා නම් එයාගේ ජීවිතයේ එදීමේ කුත්‍ය අප්‍රමාදී බව. ඒ කියන්නේ විචක්ෂණශීලී බවක් ඉස්මතු වෙනවා නම්, දකින කෝණයක් ඉස්මතු වෙනවා නම් අප්‍රමාදී. අප්‍රමාදී වෙන්නේ නැත්නම් ප්‍රඥාවේ කුත්‍ය කියන කාරණා වෙලා නැහැ. එහෙනම් එයාට ප්‍රඥාව කියන කාරණාව කතා කරන්න බැරි වෙනවා. ඊළඟට සත්‍ය තියෙන රකින්න. ඒක සත්‍ය රකින්න කියන කාරණාව පිටින් රකින්න එකක් නෙමෙයි. සැබෑම සත්‍ය ආර්ය සත්‍ය කියලා කියනවනේ. රමෝත ධම්ම නිබ්බාන කියන්නේ සක්කාය නිරෝධය කියන කාරණාව ප්‍රායෝගික සිදුවීමේ කෘත්‍ය ආරක්ෂා කිරීම. ආරක්ෂා කිරීම කියන්නේ ඒකකට මෙදවීම. දැන් ඒකට යෙදෙන්නේ නැත්නම් සත්‍ය රකින්නෙත් නැහැ. ඒ කාරණාට යෙදෙන්නේ නැත්නම් ත්‍යාගී කියන අතහැරීම නම් ත්‍යාගී අතහැරීම කියලා කියන්නේ මොනවා හරි ලැබ ගන්න විදියක් එක නම් ඉන්නේ ත්‍යාගී අතහැරීම කියන කාරණාව වෙන්නෙත් නැහැ. මොනවා හරි එකෙන් දැන් එතන කියන්නේ රාගදේශ මොහොනේ. එතකොට එහෙනම් රාගය ඇලීම ගැටීම ඊළඟට අපේ මුලා වීම මොනවා හරි අපි අල්ලගෙන ඉන්න දැන් විශේෂයෙන් අර මෙදවස්ටි කතා කරපු තීර ගාථා වල මේ සීතර නින්දා ගන්නව කතා කරේ. ඒතරින් මොනවා හරි දෙයක් එක අල්ලගෙන ඉන්නවා ඒක අතහැරීම වෙන්නෙත් නැහැ. ඊළඟට එතකොට එහෙනම් ත්‍යාගය කියන කාරණාවක් නැහැ. ඊට පස්සේ විමුක්ත මේ මොකද්ද සංසිරීම පිණිස තියෙන්නේ මොකද්ද අවසානයේක මට මතකනේ ප්‍රඥා ප්‍රමාද සත්‍ය රකින්න සංසිධීම හික්මෙන්න තියෙන. එතකොට එනං සංසිධීම කියන කාරණාවක් එක තමයි හික්මීම. එතකොට සංසිධීමත් කෙලෙස් සංසිධීමනේ. එතකොට එනං ඒ හික්මීම හික්මෙන වැඩපිළිවෙල එකත් එක්ක. ඉතින් ඔය විදිහට ඉක්මතු වෙන විදිහේ කාරණාව තමයි මුත්‍තික සමාධිය තියෙන්නේ. හැබැයි මෙතන වෙලස තියෙන්නේ ඒ කරුණ ටික සක්කාය නිරෝධය. එතකොට සක්කාය නිරෝධ වෙන විදිහට සක්කාය නිරෝධය වීමට නැති වුණත් අපි තුල අනිවාර්යෙන් ප්‍රඥාව කියන එකනේ. දැන් අර සත්‍යකවේසී සත්‍යවාදී කෙනාගේ නැත්නම් හොයන කෙනාගේ තියෙන ධර්මාවක් තියෙනවානේ හැම වෙලෙම විචක්ෂණශීලී බව. ඒතකොට විචක්ෂණශීලී බව ඉස්මතු වී යන කාරණාව. ඊළඟට සත්‍ය ඊළඟ යාලා ඒ යම් වූ කාරණාවක සත්‍ය කියන එකක් ඉදලා තියෙනවානේ. ඒකම ආරක්ෂා කරන. ඒක ඇතුළ සැබෑම සත්‍යකාය බව ගත්තොත් එහෙම ලැග ගන්න වෙන විදිහ කිසි විදිහකින් නොවන විදිහ. මොකද්ද සත්‍ය කියන කාරණාව ඉදෙන තුනට ලැග් ගන්න විදිහක් නැති වෙන දයක් හොයන ගතියක් තියෙනවා. දැන් ඒක අපට කරන්න බෑ කොහොමවත්. මොකද හේතුව ඒක අපට වෙන්න ඉඩක් නැහැ. ඒ කාරණාව වෙන්න ඉඩක් නැහැ. අපි ධර්මයක එකතු වෙච්ච නිසා ලැග් ගන්න විදිහක් නැති වෙන සත්‍ය ආරක්ෂා කරන එකක් තියෙනවනම් අනිවාර්යයෙන් මේ ධර්මයේ තියෙන නිසා ඒක සක්කාන් යෝධයමයි. එහෙනම් ලැග් ගන්න ඉන්න එකක් එක තමයි කොහොමවත් වෙන සත්‍ය කියලා කාරණාවක ඉදිරිය තියෙන්නේ. ඊළඟට මේ ත්‍යාගය අතහැරීම කියන කාරණාව එහෙනම් එයාගේ හැම වෙලෙම හැම දෙයක්ම දැන් රාගදේශ මොහොම කියන එක නම් පරම එක. නමුත් දැන් එයා දැන් මේ කාලේ ගතුත් එහෙම අතහැරියා කියන්නේ සුපිරි අතහැරලා තැරලා තියෙන්නේ. එතකොට අතහැරීම ජීවිතයේ මේ කියන්නේ භෞතිකත්වයේ නැතුව මානසික විශේෂයෙන් මානසිකත්වයක අන්නේ අතහැරීම කියන කාරණාව ජීවිතේ හුරු කරන්නට ඕන. එතකොට සංසිධීම කියන කාරණාව කොහොමත් අපි සාමාන්‍ය සරලව ගත්තත් මේ උදේ උකුතේ දුර්වීම කියන කාරණාව කතා ගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහේ චින්තනයක් අපේ ජීවිතේ කියන්නේ ජීවිතේ යෙදෙන තැනදී හුරු වෙලා තිබුණොත් තමයි අර මධ්‍යදේශික ගතියක් ඉස්මතු වෙන්නේ. මධ්‍යදේශික ගතියක් ඉස්මතු වෙන තැනදී තමයි බුදුරණවහන්සේ ධර්මයේ වටින්නේ. දැන් එහෙම මධ්‍යදේශික ගතියක් ඉස්මතු වුනේ නැත්තම් ප්‍රඥාව කියලා ඇත්තම මේ ඒ කතා කරන කාරණාව නිකන් ඔහේ විතරකයක් විතරයි. ඒ ප්‍රඥාව මොකකටද ප්‍රඥාව? දැන් විමුක්තිකාමී චින්තන ස්වභාවයක් එක්ක ඉඳලා නැත්තම් ප්‍රඥාව කියන කාරණා කතා කරන්නේ. ඒ කියන්නේ මේ මෙහෙම කතා කරන්න පුළුවන් හැබැයි. විමුක්තිකාමී චින්තනයක් නැති වුණත් මධ්‍යදේශීය පවා ඉන්නවනේ මේ විමුක්ති කියන්නේ මධ්‍යදේශික බව කියන කාරණාව බාහිරට නොපෙනෙන අනාථේ පනාත වෙන්නගෙන නඩු ගත්තොත් මේ කසී බාරද්වාජ බාහිරට පෙනෙන එක නෙවෙයි මධ්‍යදේශික බව. ඒ කියන්නේ යාලගේ මධ්‍යදේශික සමාජීය ගතිය බාහිරට පෙනෙන්නේ නැහැ. ඒක දැන් ආනාථ පින්දිකගේ වුණාට පිරණ නැතුණාට මානාථ පින්දිකගේ යම් හරි දෙයක් තිබුණා. ඒක සත්‍යකවේසී චින්තනයක් බාහිරට නොපෙරුණාට එයාලට ඒ අවස්ථාව තුළදී ඒ ගතිය ඉස්මතු කරලා ගත්තා. අරගෙනයි ධර්ම දේශනා කරන්නේ. දැන් එහෙනම් අනිවාර්යෙන් තියෙන්න තෝනේ දැන් අපේ ජීවිතය තුළ කියන්නේ මධ්‍යදේශික සමාජීය කියන කාරණා අපට බහුල වශයෙන් තිබෙන්න වෙනවා. මොකද මධ්‍යදේශීය නෙවෙයි නිසා. එහෙනම් ඒ චින්තනය, ඒ සත්‍යවාදී බව, ඒ ගුණධර්ම ස්වභාවය දැන් අර අපහැරීමේ චින්තනය කරනකොට කොහොමද ගුණධර්මණියගේ? ඒ කියන්නේ ආයේ හිතට එන දේවල් එක එදින්නේ නැහෙනේ. කිසිම කාරණාවක් එක්ක දැන් අර මොකද්ද මම අර කිව්වා නාද මොකේද මේ අරකෙ තිබ්බේ මේ තුනගමේ සිද්ධියද?
එතකොට ඒ තුනගමේ සිද්ධියේදී සම්පූර්ණයෙන්ම මේ බුදුරණන් වහන්සේ කියන්නේ ඒ ඒ ඒ වෙන චින්තනයක් ලෝකෙ තිබිලා තියෙනවානේ. ඒ විදිහට එතකොට අනික බලන්න උපදේශ පරිබ්‍රාජකියා මේ මේ බුදුරණන් වහන්සේ ධර්මය සතෝතපනුණා කියලා ආචාර්යවරුන් කියන්නේ නේ. එතකොට එච්චර ස්වභාවය කියන්නේ ඒක වැරදි. ඒක දෘෂ්ටියක්. ඒ නොකිය කියන්නේ ඒත් කියලා යනවා. එතකොට අන්නේ සමාජීය ගතියක් තිබිලා තියෙනවා. මේ මධ්‍යදේශික සමාජීය ගතිය. දැන් අදාහන ප්‍රශ්න එකක් තිබ්බේ අර සංඝයා සරණ යාම කියන කාරණාව. සංඝයා සරණ යාම කියලා කියන්නේ ඒක සරණක් යන එක මිසක් ඒ සංඝයා වෙන්න ඕනේ නෙමෙයි. හැබැයි කල්යාණ මිත්‍රයෙකුට යොමු වීම කියන කාරණාව විතර වීමක් එක්කනේ. ඒක පටලවා ගැනීමත් එක්කනේ තියෙන්නේ. ඉතින් ඒක නිසා අන්නේ සමාජීය ගතිය සම්පූර්ණයෙන්ම ජීවිතේ ඉරින දෙයක් ඇති වුණාම තමයි බුදුරණහි ධර්මයේ ගැලපෙන්නේ. නැත්තම් නිකන් ඔහේ විතර කිරීමක් විතරයි. නිකන් ඔහෙට මේ විතර කර කර ඉන්නවා. මොකද යම් හරි කාරණාවක් සමාජීය පසුබිමක් ආවනම් අනාථ පින්ඩිකල වගේ විතරක හුදු විතර කිරීමක් නැත්නම් ප්‍රඥාව කියන කාරණාව මේ ඊතරවීමක් නැතුව ප්‍රඥාව කියන කාරණාව මේ කියන්නේ මේ අර හුදු විතර කිරීමක් සීමාවක් නැතුව ඊතරන ප්‍රතිපදාවට යමු වෙනවා. ඒ කියන්නේ සදාවකාලිකව හරි ආවනම් එතකොට සාවකාලිකවත් ඇවිදලා නැතුව විතර කරන කාරණාව හුදු විතරකයක් විතරක් නම් එන එක ප්‍රඥාව වෙන්න බෑනේ. ඒ නිසා අර විදිහකට යමු වෙන්නේ නැද්ද? එහෙනම් අනිවාර්යයෙන්ම මේ කොහොමද? ඒ කියන්නේ මධ්‍යදේශික ගතියක් බාහිරින් නොපෙනුණත් මධ්‍යදේශික ගතිය ඉස්මතු වෙලා තමයි ඒ අයට ධර්මදේශනා කරන්නේ. ඒ තමයි සාමුක් මේ අනුපිළිවෙල කතාවෙන් කරන්නේ. එතකොට මේ කාරණාව වෙන සම්පූර්ණ ජීවිතේ යෙදෙන්නේ නැතුව මජදේශික ගතිය කොච්චර තර්ක කරත් ඒ කාරණාව ඒ කියන්නේ තර්ක හිතනවා කියන එකනේ ඒ කාරණාව අඩුම මධ්‍යදේශික ගතියකටවත් හේතු කාරණා වෙන දෙයක් නෙමෙයි. මොකද අර සුදුසුත්වේ නැහැ. ඒක සාමාන්‍යයෙන් නිකන් අර හුදු විතරකයක් විතරයි. අර අරගාපි ඉක්මතු වෙදි තමයි හැබැයිම මේ ප්‍රතිපදාව වෙන්නේ. ඉතින් ඒකට අර මේ විශේෂයෙන් හිතන ගතිය ඇත්තටම හරියට හිතන ගතියනවනම් ජීවිතයේ දෙන කාරණාත් ඒ ගුණධර්ම කියන කාරණාව අනිවාර්යයෙන් තියෙනවා. ඒ ගුණධර්ම තිබුණ පමණින් හිතන ගතිය එන්නේ නැහැ. හැබැයි හිතන ගතිය එනවනම් මධ්‍යදේශික සමාජීය ගතිය සත්‍ය ගවේලි අනිවාර්යෙන් ගුණධර්ම ස්වභාවය. ඒ කියන්නේ කිසිදු විදිහකින් ගුණධර්මයක පිරිහීමක් එයාට එන්නේ නැහැ. අර මට මතක නැහැ දීගණිකයි තිබ්බේ මායාව, දැඩි බව, ඊළඟට සුදුර්ථ නැතිභාවය. ඔන්න ඔය කාරණා එයාට කිසිසේත් එන්නේ නැහැ. ඒ කියන්නේ මේ මොකද හේතුව අර විදක්ෂණ සීලී බව තියෙන නිසා. එතකොට දැන් අර ධාතුභංග සූත්‍රයේ තියෙන කාරණාව එක බැලුවහමත් තනිකරම දහති භංග සූත්‍රය තියෙන්නේ ඒ කියන්නේ ඒකයි බුදුරණවහන්සේ ඒ කාරණාව පෙන්වන්නේ මේ වෙනම කරුණක් එක්කනේ. ඒ තමයි අමෝස ධම්මන නිබ්බාන කියන්නේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන විදිය. අන්න ඒ ටික වෙනස්. හැබැයි ප්‍රඥාවෙන් අප්‍රමාදී වීමේ කෘත්‍යය, සත්‍ය රැකීමේ කෘත්‍යය, ත්‍යාගය අතහැරීමේ කෘත්‍යය, සංසිඳීම හික්මීමේ කෘත්‍යය, ඔය කාරණාව අනිත් විමුක්තිකාම සමාජය තුළ තිබිලා තියෙනවා. ඒකේ වෙන්ව විග්‍රහය තමයි බුදුරණවහන්සේ පෙන්වන විග්‍රහය තමයි වෙනස් වෙලා තියෙන්නේ. තවදන්නේ අපි මේ මොයි වර්තමානයේ අපි දැන් පො කෙනෙක් ගිහි අතරිනම් ගිහි අතරේ ගොඩක් ඉන්නවනේ. ඒකෝ දැන් මේ කාලේ දැන් අපි දේශනා වර්ධිනේ කරලා බලන්න උඩ ගන්නවා තියෙනවනේ. මේ මොකක් හරි දහම් කාරණයක් කර මොනවද අහපු තැනම එතනම එයා කියනවනේ මම ප්‍රේටි කරගන්නේ කියන්නේ. එතකොට දැන් ඔය ඒ කියන චින්තනය තමයි අර ලැබගන්න එක චින්තනයත් එක්කම තමයි ඒ වෙන්නේ. දැන් අර තාත්තික අදහසක් තමයි ඒ කියන්නේ නේද? ඔව්. ඒ කියන්නේ කංගරු නිකන් මොනිච්චාවට වෙන්නේ බෑනේ අර. නෑ. සම්බුද්ධ සූත්‍රයේ තියෙනවා මේ සත්‍ය අර මානසට අපිට ඒවා. එතකොට දැන් එයාගේ තියෙන අර අපිට මොනවාද දැන් අර මොකක් හරි දැන් දුකකේ පළවෙන්ද ප්‍රේත දොර ගන්නවා කියලා හිතමු සන්න. එතකොට ඔය කියන ඒ කියන්නේ දුකකින් පලා යන කෙනාට අර චින්තනේ තිබුණොත් හොඳයි නැත්නම් එයාගේ දෙන ගල දෙනවා කොහොමද? ඔව් දැන් එහෙමයි මහාන උනානේ. හැබැයි ඉතින් එයාලට මේ එදෙන ඒ පරිසරය තුළ ඒ යදාගේ ඉක්ීම එදුණා. දැන් කණ්ඩ මහාන වෙච්ච එකක් අපිට තේරගාතයි හම්බුනේ. එතකොට මම දැන් තේරි ගාතාවෙත් හම්බ වෙනවා කණ්ඩ මහාන වෙච්ච එක. එතකොට ඒ කාරණා දැන් භද්‍ර කුමාරයාගේ ගෙනත් දෙන්නේ සැපසේ දෙන්නේ. එතකොට ඒ ඕනම එකකින් එන්න පුළුවන්. හැබැයි මේ සමාජය අමුතු සමාජයනේ. දැන් අපට තියෙන ඒ සමාජයක් නෑ. ඒ සමාජය අමුතු සමාජය. දැන් නන්ද ස්වාමීන් වහන්සේ මෙතර මම සුරන් මේ දිව්‍යාංගනාවක් ගන්න බ්‍රහ්මචාරී පුරවනවා කියන තැනදීම බුදුරණ වහන්සේ කියන ඕනකමක් ඇති වුණේ නෑ. මොකද සමාජයේ ගතිය මේක. එතකොට මේ සමාජයේ ගතිය නැති වුණාට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සමාජයේ ගතිය ඉස්මතු වෙනවා නම් ඒකයි බුද්ධ ශාසනයක් වෙන්න ඕනේ නැහැ.
ඒ මහණ වෙච්ච ඒ පිරිසකේ මේ ගතිය තියෙනවා. හැබැයි බුද්ධ ශාසනය තුළ ඊට වඩා වෙනස් හික්මීමක් තව තියෙනවා. එතකොට ඒ හික්මීම එතරම් දැන් ඒ කියන්නේ හික්මෙන්ද දෙන්න ඕන විදිහක් තියෙනවනේ. ඒ හික්මෙන්ද දෙන්න ඕන විදිහ බුදුරණවහන්සේ දීලා තියෙනවා අර වත් පිළිවෙත් ආදී ඒ කරුණු ටිකත් එක්ක ඒක කියන්නේ අරහෙම ආපු නැති අයට. එහෙම ආපු නැති කට්ටිය ඉන්නවනේ. එහෙම ආපු නැති අයට මොනවා හරි හල දැන් අපි ගත්තොත් අර කවුද අර කොරකටියට කියනවා කරලා යන්නේ. සොරක්කත් ඒක සොරක්කත්ලා එහෙම මහන වෙච්ච අය නෙමෙයි. හැමෝත් එයාලත් එයාලා දැන් බුදුරණවහන්සේ ප්‍රතික්ෂේප කරාට විමුක්තිකාමයේ ප්‍රතික්ෂේප කළා නේ. ප්‍රඥා වඩුකමක් තියෙනවා. හැබැයි විමුක්තිකාමයේ ප්‍රතික්ෂේප කළා නේ සොරක්කත් බව. මොකද සොරක්කත්ව බුදුරණවහන්සේ ගොඩ වාරණ නැහැ. එහෙනම් ඒතර ප්‍රඥා වඩුකමක් නිසා අපහැරලා ගියාද විමුක්තිකාම චින්තනය ඇති වෙලා තිබුණේ නැහැ. ඒතකොට කාමයන් එක ගිහිලා නෙමෙයි. දැන් කාමයන් එක ගියා යත් ඉන්නව නැත්තේ නැහැ. නමුත් ඒත් එයාලා ගොඩක් දුරට තියෙන්නේ ආයේ පළත වෙන එක. ඒ අයගේ බව. ඒ නිසා ඒ සමාජය තුළ ආවත් ශාසනයට අහපව් ධර්මයක් කියන්නේ ධර්මයක් අහන්න නැතුව ආවත් ඒ අයට ඉඳ තනිකර මේක යොමු වෙලා තියෙනවා. හැබැයි බුදුරන් වහන්සේ තවත් එක වැඩි කළ තියෙනවා අර වත් පිළිවෙත් ආදී ඒ කරුණු ටික දීලා ඒ තව ඒ කාරණා තවත් ඉස්මතු කරන්නේ. ඒ කියන්නේ දැන් අපි ලැන්නා මේ අවුරුදු 20ක් යනකම් සීල් පද හැටියට ආවේ නේද? ඒ පද හැටි ගන්න ඊට පස්සේ මේ ගොඩාක් මේ දැනි කඳුළු ගොඩාක් වැටුණා තමයි. දැන් එතකොට අපි තමයි දැන් සත්‍ය රකින්නවා කියන එකක් කියලා දැන් වචනේ අපිට ඇහෙනවා. එතකොට සත්‍ය රකින්නවා කියන වචනේ ඇහෙනකොට තමයි දැන් අපිට මේක මේ දැන් අපිට ඇහෙන එක මේ අපිට නිකන් අර සාමාන්‍ය කිව්වා වගේ විතරකයක් හිතීමක් ඒ වගේ එකක් විතරද මේක? නමුත් දැන් මේක ඇත්තටම වෙන්න ඕන එකක් නේද මේ මේ දේ? දැන් අපිට නිකන් කතාවකට වගේ එහෙම කිව්වට මේ එතකොට තමයි දැන් මේ සත්‍ය රකින්නවා කියන කාරණාවයි අර විදිහට ඡාගයේ කියන එකයි දැන් මෙතන රැකීමක් ගැන කියනවා. අතන අතහැරීමක් ගැන කියනවා. ඊටට හික්මීම කියනවා. සහ ප්‍රඥාව කියනවා. එතකොට තමයි මේ මෙතන සත්‍ය රැකීම කියන කාරණාව ගත්තම අපි අර ඔය මේ චංකි සූත්‍රයේ තියෙනවා සෝයි ඉදිරියම චින්තනයක් ගැන විස්තරයක් තියෙනවා. සත්‍ය ගවේෂි කියලා අපි කිව්වට සත්‍ය රැකීම කියලා කිව්වට මේ දැන් මෙතන දැන් ධාතුපංග සූත්‍රය හසාර බුදුරජාණන් වහන්සේගේ මේ පරයයක් හිටියද කියන්නේ. එතකොට මේ අපි දැන් මොන ඔය කාරණාත් එක්ක සම්බන්ධස් මේ සත්‍ය රකින්න කියලා කිව්වට ඒ වචනෙන් කියවෙන අර්ථාංගික භාවය අපිට තේරෙන්නේ නැහැ. වචනේ අර්ථය කියන්නේ සත්‍ය රකින්න දුව අපිට තමයි මොනවාගේ ඇත්ත කියන දේ දරාගෙන ඉඳීම වගේ ඉක්ුත් වෙනවා තමයි. ඒ කියන්නේ දැන් මොන හරි උත්තර ඒක නෙමෙයි. සත්‍ය රකින්න කියන්නේ ඒක නෙමෙයි. ඒක සුත්‍ය විතරයි. සත්‍ය රකින්න කියන්නේ දරාගෙන ඉන්න එක නෙමෙයි. ඒක සුතේ. සත්‍ය රකින්නවා කියලා කියන්නේ යෙදීමේදී සත්‍යයට අනුගත වෙලා ඉන්නවා කියන එක. සත්‍ය රකින්නවානේ සත්‍ය බාහිර නෙවෙයිනේ තියෙන්නේ. සත්‍ය කියන කාරණාව සැබෑම සත්‍ය එතන පැහැදිලි කරන අමෝස ධම්මන් නිබ්බාණං කියලා. එතන අමෝස ධම්මන් එතන ඒ කාරණාව ගත්තොත් තියෙන සක්කා නිරෝධය. එහෙනම් සක්කා නිරෝධය වෙන විදිහේ ජීවිතයේ යෙදීමේ කෘත්‍ය තමයි සත්‍ය රැකීම. සක්කා නිරෝධය වෙන විදිහට ජීවිතයේ කෘත්‍ය එදුන්නේ නැත්තම් සත්‍ය රකින්නේ නැහැ. සත්‍ය රකින්නේ නැහැ අය. ඒක සත්‍ය රැකීම නම් අනිවාර්යයෙන්ම සිසිදු විදියකින් සක්කායකට ඉඩක් නොදෙන විදිහේ කියන්නේ දැන් අපි තම ප්‍රායෝගිකව වෙන්නේ නැහැ කියලා. මොකද ඒක වෙනවා නම් එයා ඒක කෙනෙක් වෙන්නට එනවනේ. හැබැයි එයාට පුළුවන් ඒ විදිහට හිතන්න. අන්නේ හිතීල්ලට අවශ්‍ය වැඩ පිළිවෙල තමයි බුදුරණවහන්සේ අර මූලික දෙක දීලා තියෙන්නේ. මොකද කල්වත් පැහැදිලි කරලා තියෙනවා මං හිතන්නේ මේ මූලික වත් පිළිවෙත් ආදී ඒ කරුණු ටිකෙන් ඒ හැම එකකින්ම කියලා තියෙන්නේ. ඕකට අවශ්‍ය වෙන්නේ රූපලා දීලා තියෙනවා. ඒ කියන්නේ බාහිර කරන ක්‍රියාකාරකම් තුලින්ම ඒ සක්කාය නිරෝධය කියන කාරණාවේ සත්‍ය රැකීමට අවශ්‍ය දෙය දීලා තියෙනවා. يعني සමන්ත කිසිදු දෙයක් කරන්නයි කියන්නේ. කිසිදු දෙයක් හිතන්නයි දෙකුත් නැහැ. ඒවල ඒක සම්නිකරම දීලා තියෙන්නේ. සමන්ත කිසිදු දෙයක් හිතන්නයි තියන්නේ, කිසිදු දෙයක් කරන්නයි තියන්නේ. ඒ හැම දෙයක්ම දීලා තියෙන අර සත්‍ය රැකීම. ඒ කියන්නේ ප්‍රායෝගිකවම සක්කාය නිරෝධය කියන සත්‍ය රැකීමට සල්ලුවක් දෙන්න. එතකොට දැන් ඒ ගොරෝසු දෙය වෙන්නේ නැතුව අවදාවත් එතන නිහඩයක් වෙන්නේ නැහැ. මොකද ඒ ගොරෝසු දෙය සිදුවීම තමයි මූලිකම කාරණා. මොකද දැන් ඒ තෙන්ද එන්නේ දැන් ඒ හරොන් ටික පනවන්නේ බුදුරණවහන්සේ පසු කාලීනව ඒක සුදු නොවන නිසා. ඒක ධර්මයේ එහෙම නැත්තම් ඒ කරුණ ටික මූලික ගොරෝසු ටික අවශ්‍ය නැහැ. ධර්මයේ ඇහෙද්දිම එයාලා සක්කායෝදර යොමු වෙලා එනවා. එහෙනම් මූලික අර ටික අවශ්‍යතාවය ඒකට අවශ්‍යතාවයක් නැහැ නෙමෙයි. එතන මේ ටික සිදු වෙනවා. නමුත් ඒකට අවධානය යොමු කරන අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒකට අවධානය යොමු කරන අවශ්‍යතාවයක් නැති ඒ කාරණා සිද්ධ වෙනවා කොහොමද?
හැබැයි එහෙනම් එයා අනිවාර්යෙන් ධර්ම දැකලා මොකද ඒ ධර්ම දැකීමේ හැකියාව තියෙන නිසා හැබැයි ධර්ම දැකීමේ හැකියාව නැත්නම් අර ගොරෝසු බාහිර දැනෙන අනිවාර්යෙන් ඒ ටික කරන්නම ඕන ඒ ටික කරන්න නැතුව කොච්චර හිටියත් අර ධර්මයේ කියන එක විතරගයක් විතරමයි ඒ කියන්නේ අර විමුක්තිගාමී සමාජයේ ඌ ගතිය මදදේශික ගතිය කවදාවත් ඉස්මතු වෙන්නේ නැහැ ඉතින් සම් දැන් අපිට මොකද දැන් සාමිනාසේ අපිට මොකද සූත්‍රයක් කියලා උදුම්බරගේ සූත්‍රයක් කියනවා දැන් සූත්‍රයක් පාළියේ පොතේ තියෙන විදිහට ඒ වගේ යම් අර්ථකථන සහිතව විග්‍රහ කරනවා ඒතකොට නම් මේක මේ සාමිනාසේ කිව්වට නැත පොතේ තියෙනවා සමහරවිට එතකොට අපි දැන් ඒක කිව්වා කියලා අපි සත්‍යවාදී වෙයි කියලා නෑ නෑ සත්‍යවාදී නෑ එතකොට නම් දැන් ඒක දැන් අහලාද දැන් අදාර පෙරදරය කරපු දේශනාවකත් අර කිව්වනේ මේ සත්‍යවාදී වෙන්නේ අර අක්කසු ඒකේ මේ සත්‍යවාදී වෙන පිරිසක් මේ ඒ කියන්නේ ඇති වෙන විදිහට හිතන්න ඕනේ ඒ කියන්නේ ඒ වගේ චින්තනයක් මතු කරගන්න ඕනේ කියන්නේ එතකොට නම් දැන් අපි මේ චින්තනය කියන එක මේ අපි හිතමුකෝ දැන් මොන සානාතේ වෙනම කියනවා දැන් අපිට මේ මේක අහංග දරාගන්න කියජාන කරන්න ඔහොම කියනවානේ වෙනම ටිකක් කියනවානේ ඒ ටික කරාගෙන අපිට චින්තන ඇති වෙයි කියන්නේ බෑ සන්න ඔව් ඒ තමයි වටිනාකම තමයි කියන දේ කරන්නේ ඔව් ඒතකොට නේද දැන් අපි දැන් මොන සානාතේ අපිට අර විදිහට දැන් මම ඇහුවොත් මෙහෙම ප්‍රශ්නයක් කරනවා දැන් අපි දැන් ඔය ඒ චින්තනය ඇති වෙන භෞතිකාලේ සමග ජීවිත උදාහරණ වලින් යම් උපමා වලින් යම් දේවල් කිව්වොත් එතකොට දැන් අපි ඔය කියන දර්ශනවාදී විභාවක් ඇති කරගන්න මේ ඒ කියන්නේ වගේ අර සත්‍ය ගවේෂී වගේ අනුපිකාම චින්තනයේ ස්වභාවයේ මිනිසු හිතපු විදිය මොකක් හරි කාරණා සම්බන්ධව ලෝකේ දෙයක් වුණත් හිතපු විදියක් තියෙනවා සන්න ඒ විදිහ ඇති කරගන්න අපි එතකොට කරන්න ඕන සන්න දැන් අරක කොහොමත් මේ ඒ එක එකනාගේ විදිහ අනුව අරක කොහොමත් සූත්‍රයට ළඟීමක් තියෙනවා සන්න දේශනාවලට බුදුරජාණන් වහන්සේ දැන් ගන්නට විග්‍රහ කරනකොට නමුත් දැන් මේක සාමිනාසම බොහෝ කාලයක් කිව්වට අපිට ඇතුල් නැත්තේ අර වගේ සත්‍යෝද්ගවයේ ස්වභාවය නේද මෙච්චර කාලයක් කිව්වා කියන්නේ එතකොට ආයෙ ටිකටම ගියොත් ආයෙත් ඔය ක්‍රමයටම හැබැයි මම ඒක අතට කියනවනේ දැන් මම කිව්වා ජීවිතේ ගැන මෙහෙම හිතන්න කියලා එතකොට දැන් ඒකට සත්‍යවාදී වීම සඳහා අවශ්‍ය කරුණු තමයි කිව්වා එකෙන සත්‍යයේ තරංගද පොයද කියවද සායනහන්සේ මධ්‍යදේශික ගතිය නෙමෙයි ඉස්මතු කරන්න යන්නේ මධ්‍යදේශික සමාජීය තුල බුදුරණ වහන්සේගේ ධර්මයට අවශ්‍ය වන කොන වෙන්නේ විදිහට උත්තරනේ එතකොට දැන් ඒ කාරණා තුලදී මධ්‍යදේශික ගතිය විතරක් නෙමෙයි මධ්‍යදේශික සමාජීය ගතිය තුලින් බුදුරණ වහන්සේගේ ධර්මය ඒ කියන්නේ සංකි සූත්‍රයේ විදිහට ඒ කියන්නේ සංකි සූත්‍රයේ තියෙන ආකාරයට සත්‍යවාදී බවක් ඉස්මතු කරන්න සාමාන්‍ය සත්‍යවාදී බවක් නෙමෙයි එතකොට දැන් ඒ කාරණා කරන්නේ නැත්නම් දැන් ඒක එතකොට ඒ කියන දේ කළා නේද? ඒ කියන්නේ ඒක දැන් මම පුන පුනා කිව්වා මේ ජීවිතයේ යෙදෙන කරුණ එක හිතන්න කියලා. ඒතකොට අපි හිතනවා නෑ අපිට මේ ධර්ම හිතුව නම් ඒකෙත් එක වෙනවනේ. දැන් ඒතකොට සත්‍යවාදී චින්තනය ඇති කරගන්න හිතන්නේ නෑ. ඒ කියන්නේ එතනදිම කිව්ව දෙයට නැමුනේ නෑ. කී කරුණේ මාන්නයෙන් යුක්තයි. එතකොට දැඩි භාවයෙන් යුක්තයි. Tamanට හරි කියලා ගන්න කාරණාන් යුක්තයි. අර කාරණාවට එළඹෙන්නෙම නෑ. එතකොට දැන් එහෙනම් එතනදි දැන් මම මේ කරුණ කියන්නෙම යම් වූ කතා කිරිල්ලත් එක්ක යම් ස්වභාවයක් තේරෙනවා මෙතන මේ කාරණා අඩුපාඩ මම කියන කාරණා සරු සම්පූර්ණ වෙන්න පුළුවන් හැබැයි මට තේරෙන මට්ටමක් තියෙනවා මේ කරුණ අඩුයි ඒතර මේ කරුණ අඩු වෙන අනිවාර්යයෙන්ම මේ ඒකෙදි තියෙන්නට ඕනේ මේ ඒ කාරණා කවුරු හරි අහපු කතාවක් තිබ්බ ලක්මාල්ගෙන් මට මතක නැහැ කවුද කියලා හිතන්න පුළුවන් ඉන්න මොකද්ද කරන්න ඕනද කියලා මොකද ගණන් හදන්න කියලා මොකද හේතුව ඒකෙන් ගණන් හදන්න කියන්නේ කියලා එතනදී පව අපි සාමාන්‍යයෙන් හිතන හුරු කිල්ලක් වෙනවා. දැන් මෙතන තියෙන ඔලොමොට්ටල වෙනවනේ හිතන්නේ. එතකොට එහෙනම් අපේ ජීවිතය කියන්නේ අර වෙන කරුණු කැහුවෙ හිතන්න පුළුවන් වෙනවා. මම ඒකත් එක තමයි ගණන් හදන්න හුරු වෙන්න කියලා. මොකද ඒක කියන්නේ සාමාන්‍ය ගණන් නෙමෙයි. ඉතින් හුරු කියලා ගණන් හදන්න ඕනේ. එතකොට ඒ විදිහට චින්තනයක් හරි හුරු වෙනවා නම් අන්න එයා හිතන්න හුරු වෙනවා. නැත්නම් ඔලොමොට්ටල වෙනවා. එතකොට ඒ ඔලොමොට්ටලකමට අර්ධයේ කොච්චරකටද ආයෙ ගලපනවා ආයෙම වෙනවා අපි හිතන් ඉන්න අපිට පුළුවන් මේක ධර්මයේ හැමෝම නිවෙන්න ඉතින් එහෙනම් මධ්‍යදේශික සමාජය කියලා බුදුරණවහන්සේ කියන්න ඕනේ මධ්‍යදේශික මේ මිනිස්සෙක් බුද්ධිමත් මිනිස්සෙක් ඉපදීම කියන්න ඕනේ එහෙනම් බුදුරණවහන්සේ කියන්න තිබ්බ බුදුරණවහන්සේ ධර්ම දේශනා කරද්දී බුද්ධිමත් මිනිස්සෙක් ඉපදුනා නක් කියලා මේ බුද්ධිමත් මිනිස්සෙක් ඉපදුනා කියලා වෙන්නේ නැහැ
අනික ඇත්තම බුද්ධිමත් මිනිස්සෙක් මේ කියන්නේ මධ්‍යදේශික සමාජයෙන් තොර බුද්ධිමත් මිනිස්සෝ එහෙම බුද්ධ මිනිස්සෝ නැහැ. ඒ කියන්නේ එතන ඒක අනික් කාරණාව. ඒ මධ්‍යදේශික සමාජයෙන් පරිබාහිර එතන කියනවනේ බුද්ධිමත් ක්‍රම ගොඩාක් තියෙනවා. අජල, අනීල මූග. එතකොට ඒ කරුණු ගොඩාක් තියෙනවානේ. මධ්‍යදේශික සමාජයෙන් පරිබාහිරව මේ ඉතාම කලහතුරකින් තමයි එවැනි බුද්ධිමත් මිනිස්සු උපදින්නේ. එතෙක් ඒ සම අනික් සමාජය තුළ මේ ඉතා කියන්නේ ඒක හිතා ගන්න බෑ මේ සමාජය තුළ ඉදී කියලා බුදු ඇත්තරම ලැගගැනීමක් තියෙනවා. එතකොට එහෙනම් අනිවාර්යයෙන්ම ඒ දැන් ඒ කියන කරුණු ටික කරනවා නේද? දැන් අර ඇත්තරම අර හතර සරහාඳුරලා එහෙම උන්වහන්සේලා අර විදිහ හිතන දුන්නා නේ. ඒක පුදුම වටිනාකමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි එකින් බැලුවොත් එහෙම මේ ධර්ම හිතන්නේ නැහැ. ඒතන සනිකර ඒ හිතීම තමයි ජීවිතය වැඩ කරන්නේ. ඒ හිතීම නැත්තම් ඒ කියන්නේ කියපු දෙයක් කරේ නැහැ. කියපු දෙයක් කරන්නේ නැහැ. අපි හිතන අපට අවබෝධ කරන්න පුළුවන් මේ කියන. ඒත්‍රේ කයට කවදාවත් හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ කරුණ ටික ඔක්කොම කියලා තියෙනවා. මෙහෙම හිතන්න, මෙහෙම ජීවිතය හිතන්න. එතකොට එහෙම හිතන කෙනෙකුට දැන් අපට තියෙන වැඩේ තියෙන්නේ ඒවා හිතන්න හිතෙන්නේ අර ධර්ම කරුණ හැදෙනකොට ඒකම හිතන්න හිතෙන්නේ. ඇයි? අපි එච්චර පණ්ඩිතයි. ඒ කියන්නේ අපට අර මේ කියන කාරණාව මේ ජීවිතේ දෙන්න ඕනේ කියන එක, සත්‍යවාදී බවක් වෙන්නට ඕනේ කියන එක හිතන්න හිතෙන්නේ නැහැ. එංගර අර කියලා කේමදාසි මම එක හරි හතරක් තුනර කුඩල්ල කතාවත් එක කියන්නේ ඒ හිතිල්ල ඒක ඇත්තරම ජීවිතයේ එදෙන හැම කාරණාවක් එකම හිතන්න හුරු වුණා නම් එයාට ලොකු හයියක් එනවා ඒ කාරණාව කරන්න. ඉතින් ඒ නිසා ඒකට අවශ්‍ය කරුණු කියලා තියෙනවානේ. එතකොට ඒ කරුණු නොකිරීම තමයි ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍යයෙන් පිටව ජීවිතේ ක්‍රියාවක් කරනවා අපි හිතමුකෝ දැන් අපිට පුද්ගලයක හැටියට එක එක්කනාගේ මේ ඒකට අදාළව සීලකුත් තියෙනවා. එතකොට දැන් සීයක් කොහොමද අර සාමාන්‍ය කියපු දේ කරන්න සීයකුත් ඕනේ. නමුත් අර සීයෙන් අපි හිතමුකෝ ගන්න දැන් මොකක් හරි දෙයක් මම කරනවා තේර ගන්නවා කියන එක. දැන් තේරක් හදනකොට දැන් මගේ හිතේ හැටි හිත දිහා බලන්නක මටම හිතා ගන්න පුළුවන් මේක දැන් මේ මොකටද ඇයි මං හදන්නේ කියලා එකකුත් තියෙනවා. සීයෙන් දැන් අපිට උඹ මොන හරි දෙයකට දැන් මම මේ දැසවන අවවාදයක් කරා කියන්නේ. එතකොට දැන් සීයෙන් ඒක අඳුර ගන්න පුළුවන් එකක් තියෙනවා තමයි. සීයෙන් අඳුර ගන්න පුළුවන් අඳුර වෙන අර දැන් අර කාමයට හරි නැත්තම් රාග දේශ මොහොල්ට මොකක් හරි පැත්තකට සමහර හිත යන එක තියෙනවා. ඒක පොඩ්ඩක්වත් යන්නේ නැහැ. يعني පොඩ්ඩක්වත් යන්නේ නැහැ. එතකොට දැන් සීයෙන් අඳුර ගැනීමක් විතරයි සාන. අඳුර ගැනීමක් විතරයි. එතකොට අර දැන් අර සාන්නද කියන්නේ දැන් මේ ජීවිතේ ටීම් එක දැන් කරගියා ගන්න දෙයක් නෙතුන දැන් විස්සාරත්වයක් වගේ එකකුත් කියනවනේ. එතකොට දැන් අන්නේ ඒ ස්වභාවය කියන්නේ ඒක දැන් බලෙන් ගන්නත් බෑ සන්නද ඒක මේ නිස්සාරත්වයක් කියන එක. ඔය ඒක තමයි හිතන්න කියන්නේ. දැන් අරක ඒක වෙනම ලක්ෂණයක්නේ. සීය කියන්නේ ඒකත් මධ්‍යදේශික ගතිය ලක්ෂණයක්නේ. ඒකෝ ඒක වෙන එකක්. ඒක තිබ්බකින් හරියන්නේ නැහැ. ඒක සාධාරණයි ධර්මයේත් එක්ක ගතරමත් ඒකේකට. දැන් මම අර උපමාවකුත් කලින් කිව්වේ මැජික් කාර්යා මැජික් එක දකින මැජික් දන්න මැජික් කාර්යාට තියෙන සීය උපදින එක. අනිත් පිටකාර තියෙන එතනින් අයින් කරලා වෙනම විදිහකට යාර පිටිපස්සට කියලා පෙන්නන්න ඕන එක. එයා සීය පිටන්න ගත්තට එයාට තියෙන්නේ එයාට අර ඒකම මේ වෙන වේ දේවල් වලට යනකොට අරක එකම සීයක් පිටේනවා කියලා. වෙන කීදයක් නෙමෙයි සමහර ලාවට එයාට ඔන්න ගෙදර ගෙන මතක් වෙන්නේ වුණ නැත්නම් වෙන මොකක් හරි ඉනේව අමතක වෙලා අරකටම සීය පිටිනවා. අරයට සීය පිටන්න කියတာ පස්සේ එයාගේ තියෙන ඉතරීමක් එක්ක. ඉතින් අරක සමාජීය ගතියක් විතරයි. ඒක කොච්චර හුරු කරත් විමුතිකාම චින්තනයක් හුරු වෙන්නේ නැහැ. අතන විමුතිකාම චින්තනයක් හුරු වෙන අනිවාර්යෙන් අර එහෙම හිතන්නටම ඕනේ. එහෙම හිතන්නේ නැතුව කොච්චර මේ සිහියපුවත්තු කරනවා කියන කාරණාවක එක හිටියත් ඒකෙන් සාමාන්‍ය ඒ සමා ඒ කියන්නේ අඩුම ඒ කියන්නේ ඒ එතන පෙන්වන්නේ මේ මධ්‍යදේශිකට නෙමෙයි එතන පෙන්වන්නේ දඹදිව ජම්බුද්දීපේ. ඒකෝට මධ්‍යදේශික නෙමෙයි ජම්බුද්දීපේම ගතියක් කියන ඒ කාරණාව. ඒකෝට සිහිය පිටවීම කියන්නේ. ඒකෝට ඉතින් ඒක උරු කරා කීපමණි වෙන්නේ නැහැ. ඒක වටිනවා ලෝකයේ කෙලෙස් ලෝකයේ තියෙන අර කෙලෙස් මට අයින් කරමු. සත්‍යවාදී චින්තනය කියන කාරණාවක් එන්නේ නැහැ. ඒකට අනිවාර්යෙන් හිතන්නට ඕනේ. කරන එකක් තියෙනවානේ.
කරන එකක් ගැන එතකොට අර අර්ථනේ මේ දැන් අර මම නෑ ඕ එහෙම ගන්න නේ ඉතින් එහාට මේ මුකුත් يعني මුකුත් නෑ කියන එකක්වත් එහෙම නෑ ආපෝ මේ වැරදි දෘෂ්ටියකට ගත්ත එක වටිනවා හිතීමට දැන් දැන් හරි දෘෂ්ටියකට අපි බලන්නේ හරි දෘෂ්ටියකට යන්නේ ඉතින් හරි දෘෂ්ටියකට යනවා නම් ඒක හෙලීම හොතපන් වෙනවා වැරදි දෘෂ්ටියකට තමයි යන්නේ නෝ හැබැයි හිතන්න උරු වෙනවා දැන් මම අර පොණ පුරා කිව්වේ වැරදි දෘෂ්ටියකට ගියත් කමක් නැහැ නැමිලා තියෙනවා නම් හිතන්න උරු වෙනවා දැන් අපි නෑනේ හරි දෘෂ්ටියකට යන්න හදනවා ඉතින් හරි දෘෂ්ටියකට යනවා නම් ඉතින් ආයි බාහිර දෙයක් අවශ්‍යම නෑ ඒලා ඉතින් තනිකරම හොතපන් වෙලා යනවා එනවා වැරදි දෘෂ්ටියක් කියලා මිත්‍යදිටිය නෙමෙයිනේ මොන හරි එතකොට ඒ ඒ කාරණාව තමයි ඊළඟට සාකච්ඡා කිරීමත් එක්ක ඒ දැන් දැන් හිතීම තුල ගත්ත වැරදි දෘෂ්ටිය කියන කාරණා ඉක්මතු කරලා තමයි හිතීමට නියන්නේ එහෙම නැතුව අපි ගත්ත මොන හරි කාරණාවක් අයින් කරා කියලා හිතීමට ඉඩක් දෙන්නේ නැහැ නමුත් අරක හිතලා හිතලා ගත්ත වැරදි දෘෂ්ටියක් ඒ කියන්නේ වැරදි දෘෂ්ටියක් කියලා කියන්නේ මිත්‍යදිටිය නෙමෙයි මේ දැන් විමුක්තිකාම චින්තන තියෙන එකනේ දැන් විමුක්තිකාම සමාජය තුළ බුදුරණවහන්සේ කියන්නේ නැහැනේ විමුක්තිකාම සමාජ හුරු වෙනවා නම් විමුක්තිකාම සමාජ චින්තනයෙන් තියෙන්න ඕනේ නැත්තේ. එහෙනම් එයාලා අනිවාර්යෙන් දෘෂ්ටි වලට යනවනේ. දැන් 62ක් දෘෂ්ටි තියෙන්නේ මේ බ්‍රහ්මචාර සූත්‍රය. ඒකට ඕවට යන්න දෙන්න බෑනේ. විමුක්තිකාම සමාජ හුරු වෙනවා. අනිවාර්යෙන් හිතනවනම් ඒවට යනවනේ. දැන් අපි ඒවට යන්න දෙන්න හදන්නේ කොහොමද අපි? යන්න දිනවනම් එහෙනම් සෝතාපන්න වෙන්නට ඕනේ. ඒකට එක්ක යන්න දිනවනම් සෝතාපන්න වෙන්නට ඕනේ. නැත්නම් යන්න දිනවනම් හිතන්න නෑ වෙන්නට ඕනේ. එහෙනම් එතකොට විමුක්තිකාම සමාජය නැහැ. එතකොට මධ්‍යදේශික ගතිය නැහැ. එතකොට එහෙනම් කොහොමද අවබෝධ කරන්නේ බෑ. එහෙනම් අනිවාර්යෙන් හිතන කෙනා වැරදි දෘෂ්ටියට යනවාමයි. දෘෂ්ටි වලට යමු වෙනවාමයි. එයාට හැබැයි වෙන්නන්න පුළුවන්. එහෙම නැති කෙනාට අවබෝධවත් කරන්නේ නැහැ. ඉතින් තමයි දැන් එහෙම අපිටම දැන් මේ කෙනා දැන් මේ දෙන වැඩ පිළිවෙලක් එක්ක ඒ වගේ කොහොමද යනවන්නේ තමයි. කොහොමද යනවා? එතකොට මේ එයා අර වගේ කියන්නේ දැන් දැන් තමයි අද සුදේ ලාකච්ඡා වෙන්නේ දැන් දරකටන් අනුග්‍රහ ලබන්න ඕන විදිහක් තියෙනවා. එතකොට දැන් මෙයා දෘෂ්ටියට යන එක හෝ නොයන එක හෝ එයා දෘෂ්ටියක ඉන්න බව තියෙන්නේ මේ දැන් ඒ අසුරත් එක තමයි ඒක කියන්නේ දැන් එයා එකෙන් ගැලවෙන්නේ නේද සංදේ ඔව් එයා දන්නේ නැහැ එයා එකේ ඉන්න බව ඔය දැන් කොහොමත් ඉතින් ධර්මය අවබෝධ කරගන්න මේ සමාධිය අවශ්‍ය නම් කොහොමද හිතන්නේ දැන් අපිට ඕනේ අසුරක් නැහැ කියලා ඒක හිතන්න වෙනවනේ එතකොට දැන් ඇසුර නැතුව තිබ්බත් මේක ඉතුරු නැත්තම් ඒ වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ආ වෙන පැත්තකට යයි. හැබැයි ඇසුර තියෙනවා නම් එහෙම යාට ගැලවෙන්න පුළුවන්. දැන් එහෙම හිතන්නේ නැතුව දැන් ඇත්තටම දැන් මම හිතන අයට ගොඩාක් සතුට වෙන්නේ ඒකයි දැන් ඔය රතන සාරහාඳුරුව ඊළඟට ඔය ගොඩක් හට්ටිය. මොකද යාලා කොච්චර හිතලා හිතලා දෘෂ්ටියකට ගියත් හිතනවා. එයාලට තමයි ලේසි. හිතන්නේ නැතුව දුක අපි හිතනවා හිතන අපි දෘෂ්ටියකට නැතුව ඉන්නවා කියන්නේ. ඒක හොතපන්න වෙනවා. හොතපන්න වෙන්නේ නැහැ. දෘෂ්ටි කරන්නේ නැහැ කියන්නේ හිතන්නේ නැහැ. ඒ කියන්නේ මධ්‍යදේශික සමාජීය ගතිය ඇති වෙන්නේ නැහැ කියන එක. මධ්‍යදේශික සමාජීය ගතිය අනිවාර්යෙන් ඇති වෙන්නට ඕනේ. දැන් මේ ධර්ම සාකච්ඡාව මම කරන්නේ තේකයි. දැන් ඇත්තරම දැන් අද කතා කරපු අර වයස කම්මල පව සමහර අය ගොඩාක් කට්ටිය හිතනවා. ඉතින් ඒ හිතන වටිනාකමත් ඒක ඒ අයට තියෙනවා හිතීම ඉස්මතු වෙලා තියෙනවා. ඊළඟට මට නැමීම නිසා කිව්ව ගමන් අතහරිනවා. කවදාවත් හරියක් හම්බෙන්නේ නැහැ. හරියක් හම්බෙන එක නෙමෙයි ඉතර වීම නෙමෙයි. අපි බලනවා හරි දෘෂ්ටියක් හරි දැන් එතකොට දැන් හරි දෙයක් ලැබෙනකොට ඉතර වීම වෙනවා නම් දැන් අපි හිතන්නේත් නැත්තම් දැන් අපිට අපි තුල තියෙන දෘෂ්ටිය මොකද්ද? ඒක හරි ප්‍රශ්නයක් නේද ඔතන. ඒ කියන්නේ දැන් අඩුමර 62ක් දෘෂ්ටි වලට ඒ 62ක් දෘෂ්ටි වල තියෙන කාරණාවකවත් ඒ වගේ තියෙන විමුක්තිකාමී නිකන් අර ඔහේ අන්ධකමක් එක නෙමෙයි. බලන් ගියාම ගොඩක් වෙලාවට තියෙන නිකන් අන්ධකමෙන් පිළිගත්ත ලෞකික සම්මාදිටිය කියන අන්ධකමෙන් පිළිගත්ත එකක් විතරයි. ඒක අන්ධකමයි. දැන් මම කෙලින් ප්‍රශ්නයක් ඇහුවොත් ඉතින් පල්ලවක් තියනවාද කියලා ඉතින් උත්තර දෙන්න පුළුවන්. ඔව් කියන්නේ මොකෝමද තියනවා කියලා කියන්නේ. ඔව් කියන එකක් කතා කරන්න බෑ නෑ කියන එක කතා කරන්න බෑ. දෙකම ප්‍රශ්නයක්. ආයි උපදිනවාද කියලා මම ප්‍රශ්නය ඇහුවොත් ඉතින් කොහොමද ඔව් කියන්නේ? කොහොමද නෑ කියන්නේ? ඒක හරි ප්‍රශ්නයක්. එතකොට ඒකත් නෑනේ. ඒකේ තර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට එහෙනම් අර වගේ විතර තියෙනවනේ එයාලගේ හිතීමේ ගතිය හරි තියෙනවා. ඉතින් මේ හිතීමේ ගතිය තියෙනකොට අන්න යාලට ලොකු උපකාරයක්. ඇත්තම දැන් ඔය හැමෝටම මම කියන්නේ ඒකයි. දැන් ගොඩාක් අය කොච්චර හිතලා දෘෂ්ටි ගත්තත් මම ඒයි තමයි කැමති. මොකද හේතුව ඒ අය හිතන්න කිරුවල තියෙනවා. ඒ අය පෙන්වන්න පුළුවන් ඒ කට්ටියන්ට මේ තව පැත්තකට කරුණ. අන්න යාලා හොඳට හිතන්න හුරු වෙනවා. එහෙම නැති වුණොත් එහෙම මොකක්වත් දෘෂ්ටිත් නැගෙන හිතන්නේ නැහැ කියන එකවත්. දෘෂ්ටිත් නැහැ. දෘෂ්ටි නැහැ කියලා කියන්නේ සම්මාදිටියක් නැහැ. ඒතරීමක් නැහැ. අර දෘෂ්ටියකුත් නැහැ.
මොකක්වත් නෑ නිකන් ඔහි අර මේ ඔතෑනි ගලන් යනවා එච්චර ඒ කියන්නේ හිතේ මනස හිතීම කියන කාරණාව දියුණුවීමක් නෑ නිකන් බාහිර වෙනමක් විතරයි තියෙන්නේ සනාවේ තවර දැන් මේ ඉඳසල ගොඩක් කරගන්නේ විටින් විට කතා කරනවානේ දැන් අර යෝග කර්ම කියලා වචනේ ඒතකොට ඒකත් එක්කම සමහර තැන් වල ආහන ප්‍රශ්න වලින් එහෙම හිත කපාට හදනවා මේ මේකද ඒකත් එක්කම මොන සෝමනිකාර කියන වචනේ තමයි කියන්නේ දෙකම එකටම වගේ ආහනවා නේද ඒතකොට දැන් යෝග කර්ම කියන එක යෝනිසෝ මනසිකාරය ඔය දෙකම හැම පැත්තම කතා ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය සහතන අතර කතා ගන්න පුළුවන් ඒ පරියායත් එක්ක යෝගකරණී කියන එකත් හැම එකකම කතා ගන්න පුළුවන් එතකොට ඕනම තැනකින් කතා ගන්න පුළුවන් මුල්ම තැනක කතා ගන්න පුළුවන් ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය ඉපදුනා නම් එයා අනිවාර්යයෙන් මාර්ගයට යොමු වෙනවා එතකොට ඒ පරියායත් එක්ක යෝනිසෝ මනසිකාරය කතා කරන මූලික කාරණා යෝගකරණී කියන්නේ යෙදෙන්න කියනකොට දැන් යෙදෙන්න මොකක්ද යෙදෙන්නේ දැන් දුක කියන කාරණාව එදෙන්න කියනවා. මොකද එදෙන්නේ දුක කියන කාරණා දුකේ ඉන්න කියලා නෙමෙයි කියන්නේ. බං දැන් අදාදා සම්ම කතා කරා. දැන් ජරා මරණ හේතුව ජාතිය හොයනවා. ජාතිය මොකද ජාතිය හොයන්නේ මොන ජරා මරණයද? ආ ජරා මරණ කියල එකක් නැහැ. නැත්තම් ඇයි හොයන්නේ? ජරා මරණ කියල එක පැන වෙන්නේ නැහැ. ඒක පැන නැත්තම් ඇයි හොයන්නේ? නැහැ කියනවා. කතා කරන්න බැරිද? කතා කරන්න බැරි ගන්න ඇයි හොයන්නේ? ඉතින් අපි කොහෙන් හරි කියලා වංචාවකට යනවා. එහෙනම් අපට අනිවාර්යයෙන්ම ඒ හොයන්න ඕන දේ හම් වෙන්න ඕන. එහෙනම් දුක කියලා කියන ජරා මරණනේ. ඉතින් ජරා මරණ යොමු කරණිය කරනවා. මොකක්ද යොමු කරණිය ජරා මරණ. එතනම ඒ කාරණාම කියලා ඉවරයි ජරා මරණ කියන කාරණාව යෙදෙන්න කියනකොට දැන් ජරා මරණ මොකද්ද? ඉතින් කාරේ යෙදෙන්න අපි ප්‍රශ්නේ දැනගන්න ඕනේ. එහෙනම් යොමු කරණියේ ඒකම තමයි යෝනිසුමනසිකාරය කාපැත්තෙන් කතා කරන්නේ. ඒ එතන යෝනිසුමනසිකාරය කියලා කතා කරන තැනදී ධර්මයේ කියන තැනට මුල් තැන දීලා යොමු කරණියෝ කියන කාරණාවේදී ආපු කාරණාව කියන ඒ කාරණාවම හේීම කියන එක. අතවත් මේ මේකේ පැති දෙක කොහොනයක් විතරයි කොහොන දෙකක් විතරයි තියෙන්නේ මේ කරුණ දෙකේ. යෝනිසුමනසිකාරය යොමු කරණියයි කියන්නේ. එතකොට දැන් අපි මේක හොයනකොට අපි එක පැත්තෙන් ඔන්න දුක කියනකොට දුක සමුදිය හොයන්න යනවා. ඉතින් දුක හටගන්න හේතු හොයන්න කලින් දුක කියන එක හොයාගෙන ඉන්න ඕනේ. දුක කියන එක හොයාගන්න කියන කතා කරනකොට කියන්නේ මම පැහැදිලි කරලා දෙනවානේ දැන් ඉන්න දෘෂ්ටියක් අයින් කරන්න මේක පැන වෙන්නේ නැහැ මේක පැනවීම වැරදි මෙහෙමයි එහෙමයි කියලා කතා කරනවා. දැන් පැනවීම වැරදි කියලා අල්ලගන්නවා. මේක හිතන්න දෙයක් නෙමෙයි තියෙන්නේ මේක අල්ලගන්න දෙයක් නෙමෙයි තියෙන කියලා අල්ලගන්නවා. අර හිතන්න ඕන ටික ඔක්කොම අහගන්නවා. ඒ ඇයි මේ හිතීම හුරු කරලා නැහැ. හිතීම හුරු කරපු කෙනාට ඒක වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ මධ්‍යදේශික සමාජයේ ගති හුරු කරලා නැහැ. එයාට දැන් අර මම පොඩි ළමයි ගුප්මා කිය මේ ටොපියක් දැක්කට පස්සේ මේ කෝපයක් දැක්කට පස්සේ මේක කොහොමද වෙන්නේ? ඇයි මේක වෙන්නේ? කොහොමද මේක තියෙන්නේ? සාමාන්‍ය භෞතිකත්වයකම හිතේ මූරු වෙලා තියෙනවා. එයාට මේක ගෙඩි පිටින් පිළිගන්නේ නැහැ. සමාජයේ ගති. ඉතින් ඒකට උපකාර කරනවා මම අර හිතන්න ඕන තරම් කරනවා කි මෙහෙම හිතන්න මෙහෙම හිතන්න කියලා. එහෙම හිතන්න නැති තාක්කල් එයාට කොච්චර වුණා තරකත් තමයි අර උඹේ යාගේ ශෛලියෙදි හිතන එක නෙමෙයිනේ අරකත් දැන් මේ තියෙන ගැළපිල්ල වගේම ගලපනවා ඉතින් ඒ නිසා අඬ අඬා හරි අර හිතන්න ඕනේ ඉතින් මම අද මම හිතන්නේ මේ කතා කරපු ටිකෙන් මේ අහන ප්‍රශ්නෙට මම ප්‍රශ්නේ අහන්න දුන්නේ ඉතින් ප්‍රශ්නේ අහන්න කලින් මොකද්ද මේ කියන්නේ කියන එක. එතකොට ඒතරදී ආයේ නම් අර තව හිතන්න ඕනකම කිස්මත් කියලා එනවා. ඉතින් ඒ කාරණාව අපිට හිතන්න අමාරුයි. බුදුරණාහි වෙන්නව කාරණා හිතන්න අමාරුයි. හැබැයි අපට මේ එදිනදා ජීවිතයේ තියෙන කාරණා හිතන්න ලේසි. අන්න ඒක තමයි මම මේ එදිනදා ජීවිතයේ තියෙන කාරණා හිතන්න කියලා කියන්නේ. ඒක කොච්චර හිතන්න නැති වුණත් හිතන්න නැතුව හිටියොත් එහෙම අර කරුණු මොන දේ කරත් ඒකත් ගැළපෙන්නේ අර දැන් අපේ හැකියාවට ගැළපෙන අපි ඉන්න විදිහනේ අරකත් අපි ඉන්න විදිහටම ගැළපෙන්නේ. හැබැයි මේක සමහරවිට මොන හිත සූත්‍ර දෙක හොඳට හම්බ වෙනවා. තරකාචර බවක් විතරයි තියෙන්නේ. මේකේ තියෙන තනි කරම තරකයක් විතරයි. ඒ කියන්නේ අපි කොහෙන් හරි තව එකකින් අපි ගලපලා තියෙන්නේ. ගලපන්න බෑ කියන එකෙන් අපි ගලපලා තියෙන්නේ. ජරා මරණය කියන කාරණාව මේක හිතන්න බෑ කියලා මේ පැත්තේ මින්මින් ගලපලා තියෙනවා. කොහෙන් හරි ගිහිල්ලා අපි මේකේ සිද්ධිය තරකාවචර බවට ගෝචර කරගෙන තියෙනවා. ඇයි අපේ පැත්තට මෙතන තියෙනවා. අහපමණින්. ගැලපිලගෙන තරකාවචර. තරකාවචර වලට ඉඩක් ආයේ හම්බෙලා. මේක වෙන්නේම අපි මේ එදිනදා ජීවිතයේ එක හිතන්න දෙන්නක. මොකද මේ පෙන්වන කාරණාව අපට අගෝචර දෙයක් නේ. අපි ලෙඩ වෙලා නැහැ නේ. අපි වයසට ගිහිල්ලා අපි වයසට ගිහිල්ලා මැරණේ මේවා ඉපදෙනවා කියන එක පැවැත්ම මෙව අපිට හිතන්න කොහෙද පදනමක් තියෙන්නේ අපිට මේ හිතන්න පදනමක් කියන්නට අපිට ඒකද මේ දැනෙන්නට ඕනේ නේ දැන් අපි කනවා බොනවා ඇවිදිනවා නානවා ප්‍රශ්නය මෙව අපිට දැනන දේවල් නේ මෙන්න මේවා තමයි සජීවීව හිතන්න පුළුවන් දේවල් කොහොමද සජීවීව හිතන්නේ නැති තාකල් අපට අර විමුක්තිකාමී ස්වභාවය ගොඩනගින්නෙත් නැහැ මධ්‍යදේශි ගතිය ගොඩනගින්නෙත් නැහැ මධ්‍යදේශි මිනිස්සුෙකුට ප්‍රඥාවන්තය කියනවා කියන කාරණා වෙන්නේත් නැහැ සමහරවල් දැන් අපි ඔය
අපි දැන් සිංහලෙන් කියනවා නේ මේ කය කෙරෙහි ඒ අනුව කියන. ඒකට ඒ කෙරෙහි සහ අනු කියන කාරණා කියනවා. දැන් ඒක දැන් මෙහෙම තමයි ඒක දැන් ධර්මයේ කියන එක ගන්නක දැන් ඔය කියපු හැම සූත්‍රයකම කාට හරි කියුව එකක් නේද? එතකොට දැන් ඒ කියපු කෙනෙක් ඉන්නවනේ ප්‍රකටච්ච කෙනෙක් ඉන්නවනේ බුදුරජාණන් කියන පුළුවන් ශ්‍රාවකෙක් වෙන්න පුළුවන් තමයි. එතකොට දැන් ඒ කියපු කෙනා එක්කනේ එතන අහන කෙනාගේ තියෙන සම්බන්ධය එතන හිත ගැන කිව්වත් ධර්මයෙන් ගැන කිව්වත් කොහොම කිව්වත් එතකොට ගන්නක දැන් පොතට මේ ඒ කෙරෙහි සහ අනුව කිව්වම මේ අරහින් ඇහෙන එකක් තියෙනවා. දැන් අපේ ස්වාමීන් වහන්සේ දැන් මට කියනවා නම් මට ගන්නකෙන් ඇහෙනවා. එතකොට මම ඒ ඇහෙන එකට මේ මගේ එකක් තියෙනවා. මගේ එකකට නෙමෙයි තියෙනවා. දැන් කොහෙන් ඇහෙන එකද මගේ හරියට සිද්ධ වෙනවද වෙන්න ඕනේ. එතකොට එතන ගන්නද ඒ ඇහෙන දේත් එක්ක දැන් කියන කාරණාව කියන එක ප්‍රකට වීම නෙමෙයි තමයි කියන කාරණාව. ඔව් කියන කාරණාව කෙල්ල විදියක් නෑ. මොකද කියන කාරණාව ලැබෙන විදියට නෙමෙයි කාරණාව කියන්නේ. දැන් අපි ජරා මරණ කියන කාරණාව මම කතා කරොත් එහෙම ජරා මරණ කියන එක ලැබෙන විදියට නෙමෙයි කියන්නේ. එහෙනම් ඒක ජරා මරණ ලැබෙන්නේ නැහැ කියලා හරි ගන්න විදියක් නැහැ. හරියට අහගෙන හිටියන ජරා මරණ කතා කරන්න පුළුවන් එකක් නෙමෙයි ලැබෙන එකක් නෙමෙයි කියලා ගන්න විදියක් නැහැ. එහෙම ගන්නව නම් කියන දේ අහගෙන නැහැ. හැබැයි ඒ කාරණාව දැනුම නෙමෙයි, ඒ කාරණාව ප්‍රතිපදාව. දැනුම තමයි අර කරුණික වන්දිතාවු කර ජරා මරණ මේක මෙහිමයි තියෙන්නේ කියලා මම ද්විතීයික සුප්පට විද්දා කියනවා කරුණ. ඒ දැනුමත් එක්ක. එතකොට දැනුම නිරවුල් වීම එක පැත්තකින් අපි තියාගන්නවා. හිතන කාරණාව අපි දැන් අපි දැනුමම හිතන්න ගන්නවා. ඒ කියන්නේ දැනුම හිතන ගන්නවා කියලා කියන්නේ අපි දැනුමින් නතර වෙලා අපි හිතීම තේර කියලා ගන්නවා. අපිට හිතන දර යෝගකරණීය කියන කෙනෙක් නෙන්නේ. ජරා මරණ කිව්වොත් ජරා මරණ යෝගකරණීය කරන්නට ඕන. මේ යෝගකරණීය කරන්නේ මේක මේ දැනුමකින් සීමා වෙන්නේ නෙමෙයිනේ. එහෙනම් මේ මොකද්ද මේ කියන්නේ? එතකොට මේ දැනුම සීමා කරන්න ඕනේ කොහොමද කිව්වා? මේක මේක නෙමෙයි මේක නෙමෙයි මේක නෙමෙයි මේක නෙමෙයි කියලා මම කිව්වා. ඊළඟ මම මේ තවත් මේකෙන් ඉතිපද ටිකක් කතා කරලා තවත් ගොඩක් තැන් කිව්වා. ඒ දැනුම නිරවුල් කරන්න ඕන නිසා. නිරවුල් වෙච්ච එකට හිතන්න නෙවෙයි ඇත්ත මොකද්ද එහෙනම් කියලා. දැන් හිතන්න නැතුව අන්න ප්‍රති දාන්න යනවා හේතුව. නැත්තම් අන්න මේක තේරුම් ගන්න බැහැ කියලා දාන්න යනවා. මේක ගැළපෙන්නේ නැහැ කියලා දාන්න යනවා. දැන් මොකද්ද වෙන්නේ? එතකොට අහපව යන්නේ ආයෙ වෙන විදියකට තව මේ ලැබ ගැනීමකට යනවා. මේ වෙන්නේ ඇයි? සමාජී හිතින් උරුම කරන නිසා. එතකොට දැන් ඔය දැන් කියපු කාරණාත් එක්ක මට මෙහෙම එක්කව දැන් යෝග ගන්න කියන කාරණාම ගත්තොත් සම්මස්ක මේ අපි දැන් දසගතම වෙනු කරලා බලමු කියන්නේ. දැන් ඒකමද සවන දෙකද? ඒක පිටින් එන එක. ඒක පිටින් එන එක. ඒකම තමයි. වෙන එකක් නෙමෙයි පිටින් එන එක. ඒකනේ දැන් අපි අද ගොඩක් කලාට යෝගකරණීය නැත්නම් ඕන හැම එකක්ම හිතන් ඉන්නේ භාවනා කරනවා කියන්නේ ධර්ම දේශනාව. දැන් මම කියන්නේ මම මේ ධර්ම දේශනාව කියන්නේ මම පිරිසකට කියන්නේ මගේ වැඩක් කරන්න. ඒක ධර්ම දේශනාව. ඒක මගේ තමනේ හැමෝගේම මෙහෙමයි. එහෙම නැත්නම් ධර්ම දේශනාව කියන්නේ ඒක ධර්ම දේශනාවක් නෙමෙයි. ඒකට ධර්ම සාකච්ඡාවක් තියෙන්නේ. දැන් අර බුදුරණන් වහන්සේ පෙන්වා දීලා තියෙන්නේ මේ දැන් මම කියන එක දැන් අහන්නේ ඉතරවනේ. දැන් බුදුරණන් පෙන්වා දීලා තියෙන ආරම්භකවත් උචිතවත් වල එතකොට ඔය කාරණාවල්දී අපිට මතක් වෙන්නේ ඉඳගෙන භාවනා කරන්න එකට ඕන දැන් මම අප්‍රමාද වෙනවා කියලා. නෑ මේ හැම එකද මේ හැම එකම විමුක්ති කරන්න. එතකොට අපි මේ එකක් හරි මග හරිනවනම් අපි අර කරුණුව එක දැන් ආරම්භක වස්තු කුසිත වස්තු. ඒක කුසිත වස්තු. ආරම්භක වස්තු ඔය හැටියට දානවනම් අන්න අනිත් පැත්තට දානවා. මේ මෙතන හතරද පොය තියෙනවා. ඔය හතරේ ගත්තාම ඒ ඔක්කොම මොනවද? අප්‍රමාද වෙනවා. බාහිරින් ධර්මයේ කියන එක රජ්ජහයනා කරන එක ධර්මය අහන එක. ඒතර මේ හැම එකම අප්‍රමාදී වෙන එක. නැතුව මේ ඉඳගෙන භාවනා කරන විතර නෙමෙයි. අපි ඔන්න ඔතෙන් ඒ කියන්නේ අපි හැම එකම මොකක් හරි දෙයකට කොටු කරගෙන තියෙනවා. මොකක් හරි දෙයකට සීමා කරගෙන තියෙනවා. ඒ නිසා අපි මේන්න මේව ගණන් ගන්නේ නැහැ. දැන් අද බණ කියනවා කොහොම ගණන් ගන්නෙ? ඒක බණ කියන එක නෝන්ජලට කියලා. ඒ කියන්නේ එච්චර බුදුරණන් වහන්සේගෙන සද්ධාාවක් නැහැ. ඒ බුදුරණන් වහන්සේ කියපු දේට ගණන් ගන්නෙ නැහැ. ඒ එහෙම වෙන්නේ නැහැ. මෙන්න මේ කාරණා. يعني ඒ ආරම්භක වස්තු කුසීත වස්තු කියන කාරණාවේ තියෙන සියල්ලක්ම මේ සියලු ඔක්කොම ගැලපෙනවා. මේ හැම එකක් එක්කම. එතකොට මේ හැම එකක් එක්කම සිදුවෙන කාරණාව තමයි අර විදිහට යෝගකරණීය කියන කාරණාවට ඉඳ. අර විදිහට යෝගකරණීය කියන කාරණාව තමයි සම්පූර්ණ සිද්ධ වෙන්නේ. එතකොට නම් දැන් අපි දැන් අපිට මෙහෙම අපිට සම්පදාය කියන එකේ ධර්මයේ කියන එක විදිහට පිළිගන්න මම එහෙම කැමති නෑ. කොන්දේක මම දෙන්නත් බෑ. සම්පදාය ධර්මයේ දෙකක් නේ. එතකොට
අපිට මොකද දැන් ඔන්න මේ අපේ ලංකා සමාජයේ ඔන්න මේ භාවනාව කියන එකකට සීලය කියන එකකට සමාධිය කියන එකට යම් කියන්නේ අපේ සිංහල භාෂාවේ යම් අර්ථයක් තියෙනවා. අපේ භාෂාවේ කියනවා මෙන්න මේකයි භාවනාව. භාවනාව කියව පැත්තකට ගිහලා බලගබ්බගෙන එහෙම එකක් නිසාද භාවනාව කිව්වම තියෙන්නේ. එතකොට ඒක සමාජයෙන් එන අර්ථකථනය මේ එහෙම නැත්නම් සාහිත්‍යයෙන් හරි ඉතිහාසයෙන් හරි එන අර්ථකථනය බුදුරජාණන් සදුන අර්ථකථනය කියන ප්‍රශ්නේ නේද? එතකොට මේ අපි හිතමු කොහොමද දැන් බුදුරජාණන්ගේ දේශනාවේ තියෙනවා මේ සීලය කියන එකට යම් විග්‍රහයක්. එතකොට සමාධිය කියන එකටත් ඒ විදිහටම තියෙනවා. එතකොට භාවනාව කියන එකටත් තියෙනවා. එතකොට හැබැයි දැන් අපි පැවිදි වෙන්න එනකොට හරි අපේ ගිහි බව තුලම හරි දාගෙන යනවා කියන්නේ මොකද? භාවනාව දෙන මේ පැත්ත ගිහලා භාවනා කරලා මේ කලකබ්බෙන් ඉන්න එකක්. ඒක තමයි අපේ චිත්‍රයේ තේක ගන්න. දෙන්නාටුනේ පාත්‍ර වලින් කතන්දර වලින් යන්නේ ඒ කියන්නේ භාවනා හැටියට පුළු ගන්නන්නේ ඕක දෙනවා නේද? එතකොට ඕකෙන් තොරව නිවන් දකින්න බෑ කියලා සංකල්පුදුත් ඒක යටින් එනවා. එතකොට තමයි දැන් අපිට මොන දැන් ධර්ම දේශනාව සාකච්ඡාව ඒ වගේ දැන් තියාසඳ ආශ්‍රවය සේ කරනවා නම් එහෙම වැඩ පිළිලා වෙනම කියනවා දේශනාවලින්. ඊළඟට දස කතාව කියලා ගත්තාම ඒකෙන් අනුග්‍රහ ලබන්නේ මේ දැන් අර මේකේ සූත්‍රයේ තියෙන තේකම මේ හිතක් මෝරන්න මේ විදිහට කල්යනා මිත්‍ර ඇසුරෙන් ඉඳලා මේ යන්න දෙනවා. එතකොට ඔන්න දැන් කල්යනා මිත්‍ර ඇසුරෙන් නම් අරක ඇහුනේ භාවනාව කියන අරක කියන එක එහෙම ආචාර සම්පදා කියන ඒවා බුද්ධ දේශනාද කියන එක ගැටලුවක් වෙනවා. කියන්නේ අපිට දැන් දේශනාව කියන එකේ සාරාංශය. එතකොට තමයි දැන් අපි හිතමුකෝ මේ ඔතන තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් කරනවා. එතකොට සත්‍ය ගවේෂී අපිටම කෙනෙකුට තියෙනවා කියලා එකක්. එතකොට යම් ආචාර්යවරයෙක් යටතේ යම් ආචාර්යවරකින් ඇහෙනවා භාවනාව යනු මෙයයි. සමාධිය යනු මෙයයි. සීලය යනු මෙයයි කියලා ඇහෙනවා. එතකොට තව ආචාර්යයන් වහන්සේනමගේ මෙහෙම ඇහෙනවා. එතකොට දැන් ආචාර්ය සම්පදා ගොඩ එනවා. එතකොට දැන් අපි කොහොමද දැන් මේ සත්‍ය ගවේෂී කෙනෙක් ඉන්නවා කියන්නේ කොහේ හැමතැනම යනවා. හැමතැනම ඒ ආකාරයට ඉන්නවා. එතකොට අර සත්‍යක විශේෂක නමතරම කියන්නේ. ඊගෙන තමයි මම කියුවේ දැන් අපි හිතමුකෝ මේ එහම ආචාර්ය කීප දෙනෙක් ගාව ඒ වගේ අදහස් තියෙනා ඉන්නවා කියලා තමයි යම් සත්‍යයක් හොයන කෙනෙක් ඉන්නවා කියලා හිතමු ගන්න. එතකොට එයා නැත්ත මේ ඒකේ ලැබෙගැනීමේ චින්තනයකුත් නැත්ත සම්මත. එයා කොහොමද ඒක ඔය විදිහට සත්‍ය ළඟා එන්නේ? දැන් අර සත්‍ය රකින්න කියලා අපි කතා කරනවා තමයි. එතකොට දැන් වර මං කියේ වර්තමාන ඇත්තටම තියෙන ඒවනේ සා. ඔව් එයා කවදාවත් සත්‍යව ප්‍රවේශගෙන ඉන්න ගොඩක් අය පස්සේ යන්නේ නැහැ. එයා එක්කෙනෙක් පස්සේ හරියට යනවා. ඊළඟට එයා අතහරිනවා. ඊළඟට අනිත් කෙනා පස්සේ හරියට යනවා. හැබැයි හරියටම යන්නේ. සම්පූර්ණයෙන්ම යන්නේ. ඊළඟට අතහරිනවා. ඊළඟ අනිත් කෙනා ආයරව නැහැ. දැන් අපිට තියෙන සත්‍යක අවේශ නැති නිසා තමයි හැම එකම කවරම් කරන්නේ. සත්‍යක අවේශ නැහැ. එයා ගොඩක් අය පස්සේ යන්නේ නැහැ. එක්කෙනා පස්සේ යන්නේ. එතකොට යා අරක උපරිමව යනවා. ඒකේ උපරිමට ගිහිල්ලා තමයි අතහරින්. උපරිමට ගියායි කතහැරියා. උපරිමට ගියාද කතහැරියා. උපරිමට ගියාද කතහැරියා. නැත්තම් සත්‍යවාදී නේ. සත්‍යවාදී කෙනා කවදාවත් භාගයක් ගන්නෙ නැහැ. සත්‍යවාදී කෙනා ගන්නෙ හරියටම ගන්නෙ. සත්‍යවාදී ඇති කෙනා තමයි භාගයට කැලි කැලි. ඒකම ගැළපෙන්න. ඉතින් ඒ නිසා සමාජයේ මොන දේවල් තිබුණත් කොහොමද ආචාර මතය කරන් යන්න තියෙනවනේ. දැන් ඇත්තම ආචාර මතයට ගරහන්න හොඳ නැහැ. ඒක ආචාර මතය අරන් යන්නතෝ. ඒක අර මේක තියෙන්නේ මේ පරිණිබාණ සුති තියෙන්නේ. ඒ කියන්නේ ආචාර්ය මතය අරන් යන වියත් වෙන්නට ඕනේ. එතකොට ආචාර්ය මතය අරන් යන වියත් වෙනවා කියන්නේ දැන් වැරදි කරන් යනවා කියන එක නෙමෙයි. නමුත් එයා වැරදි කියලා දන්නේ නැතුව අරන් යන්නේ. ඒ කරුණෙන් එයා හරි. එයා වැරදි කියලා දන්නේ නැතුව අරන් යන්නේ. ඒ කරුණෙන් එයා හරි. හැබැයි දැන් මෙතන ආචාර්ය මතය කියන කාරණාව ගත්තොත් එම හරිම දේනේ මේ කතා කරන්නේ. එතකොට නම් හරිම දේ කතා කරන්නේ එයාට ආයි වෙන දේවල් අහන්න බෑ. ඒ කියන්නේ එයා වංචනික බවක් තියෙන්නේ. හරි දේ වුණා නම් එයා කවදාවත් ඒක කරන්නේ නැහැ. හත් දැන් අරක වින්දනයක් කරා නම් ගැළපෙන්නක් කරන්නේ. හරි දෙයක් කරනවා එක්කෙනෙක් කියන විතර යහනේ. එයා කියන දේ අහලා ඒක වැරදි නම් අතහරිනවා. ආයෙ තව කෙනෙක් කියන එක දෙයක් අහනවා. දැන් බලන්නකෝ උද්දර ආලාරකාරාම ළඟට ගිහිල්ලා ඒක උපරිම ගිහිල්ලා අතහැරියා. උද්දකරාම්පත් ළඟට ගිහිල්ලා උපරිම ගිහිල්ලා අතහැරියා. එච්චරයි. දැන් මේ සත්‍යවාදීව තමයි නැත්තේ. කවදාවත් සංජීවක ගෝලෙකුයි ඊළඟට උපරිතිපරිමයේ තව කෙනෙක් ගෝලෙකුයි නැහැ. සංජීවකදී විතරයි කරන්නේ. ගෝල් සත්‍යොත් උද්දකරාම්පත් ළඟට ගියා උද්දකරාම්පත් ළඟේ විතරයි කරනවා. ආලාරකාරම එක නැහැ. ඉත සත්‍යවාදී නැති නිසාම තමයි එක එකයි පස්සේ යන්නේ. එතකොට යාට අර එක එකයි පස්සේ යන කාරණාව දෙන්නේ නැහැ එකිනෙක පස්සේ යනවා. හැබැයි යාට උපරිම යනවා. උපරිම ගිහිල්ලා වැරදි නම් අතහරිනවා. හැබැයි උපරිම ගියාට පස්සේ වැරදි නැත්තම්
එයායි කරගෙන මෙනෝ ඉස්සරහ අන්න ආචාර්ය මත ඉස්සරහට යන්න තෝරන ආචාර්ය මත ඉස්සර ආචාර්ය මතයේ ගටහන් නැති වෙන්නේ හැකියාව තියෙන තෝරන ඒ වික්ත භාවයේ තියෙනවා ආචාර්ය මතයේ ඉදිරිපත් කළා ඒක ගරහන්න තියෙන වික්ත භාවයේ තියෙනවා ඔන්න ඔය ටික යෙදෙන්නේ හැබැයි වැරදි වැරදි කියන්නේ අපි මිත්‍යා දෘෂ්ටි කියන එක නෙමෙයිනේ යම් වූ වැරදි විදියක හරි ආචාර්ය මතයක් එයා අරන් යනවනම් එයා යනකොට ඒ කරුණෙන් හරි එයා ඒ කාරණා හරි මොකද හේතුව එයාට නෝන නැහැ ඒක වැරදි කියලා තේරුම් ගන්න. හැබැයි එයා කරනවා මොකද්ද? හරි කියලා ගත්ත ආචාර මත අරගෙන. ඔන්න ඔය සමාජය ඇති නිසා තමයි පස්සේ කියන්නේ. ඉතින් අවුල් නේද? එහෙම නැත්නම් මෙහෙමනේ අපිට දැන් මේ සමාජය ගත්තම අපිට ආචාර මත විමුක්තිගාමී පරිසර නෑ නේද? අහවල් ආචාරයන් අතර මෙහෙම විමුක්ති කාමී ස්වභාවයක් ඉන්නා එහෙම නේද? ඒක දැන් අපි සත්‍යවාදී දේ අපි කතා කරත් ගන්නවා අපිට තියෙන්නේ නියෝජනය කරන ආචාර්යගේ කෙනෙකුම ඉන්නත් නැහැ. එහෙම අදහසකුත් නැහැ යාට. එතකොට චෝදනා ලක් කරන කෙනා සමාජයට එයා තමයි සත්‍යවාදී වෙන්නත් පුළුවන්. සමාධිය මේ මේකෙන් තොරව බෑ අර සම්මතය කියන එකක් එක්ක චෝදනාවක් කරා. ඒක තමයි ඕන ඕවගේ දේවල් වෙනකොට අපි කොහොමද ඒක මේ කියන්නේ එහෙම එනවනේ. දැන් එහෙම එන්න හරි නොඑන්න හරි දැන් අපි ධර්මයක් ඉගෙන ගන්න ඕනේ කියලා එක්කුත් තියනවා. දැන් ධර්මයක් නැතුව එයා කියන එක හරි වැරදි කියන්නත් බෑ. ඒක ගොඩක් ප්‍රශ්න වෙනවා තමයි ඒකත් එක්ක. ඒකවල දැන් අපි කොහොමද ඒ වගේ දේකට නෑ ඒකෙන් ඉතින් අපි කියන කෙනාගේ දැන් ඇත්තටම කියන කෙනාගේ හරියට කරගෙන යන සැනදී වැරදි දෙයක් වුණා. එයාට හොයන කෙනාට අනිත්‍ය අදාළ නෑ. දැන් හොයන්න නැති කෙනාට ඒ කර්ම අදාළ තියෙනවා. එයා මේක ඉස්සෙල්ලා හොයනවා. දැන් පච්චත වේතව විඤ්ඤුයි කියන්නේ මොකද්ද? වෙන්වෙන් වශයෙන් නූල තියෙන කෙනා අවබෝධ කරගන්න. ඇයි වෙන්වෙන් වශයෙන් කියලා කියන්නේ? වෙන්වෙන් ඒව වෙන්වෙන් වශයෙන් බලන්න ඕනේ. ඒ ධර්ම කරුණු. එතකොට එහෙනම් යම් කිසි කෙනෙක්ගේ ආචාර්ය මතයක් ආචාර්ය කෙනෙක් කියන කාරණා සුත්‍රයේ කවදාවත් වෙනස් නැහැනේ. සුතේ කවුරුකුවත් එකයි. පස්සේ තියෙන්නේ සුතේතර සුතේ ආචාර්ය මතේ සුතේක දා ගන්න එක ප්‍රශ්න තියෙන්නේ. සුතේ එකයි. සුතේ වෙනම තේරුම් ගන්නට ඕනේ. සුතේ හැටියට. එතකොට ඒකදී ඒක ගෞරව කරගන්නත් ඕනේ කාරණා ආචාර්යවරු. හැබැයි අපිට මේ අර්ථ විග්‍රහයේ ආචාර්ය මතය කියන කාරණාවත් කියනකොට අපි ඒක අර මේ වෙන කරුණුත් ගලපන්න යන්න ඉඩක් එන්නේ නැහැ. හරියට හොයනවනම් ඉඩක් එන්නේ නැහැ. එක්කෝ අතහරින්න ඕනේ එක්කෝ ඉන්නට ඕනේ. ඔය දෙකෙන් එකක් වෙන්නේ. එක්ක අදහරණ එකක් ඉන්නේ මේක සත්‍යවාදී කෙනා නම් අනිවාර්යෙන් ඒකම ඉන්නවා එයාට අර බාහිරදී ගලපන්න යනවා නම් යන්නේ අර අර සුතේ ඒකෝ දැන් සුතේ සූත්‍රයේ බහ බලන්න කියලා කියන්නේ බුදුරණවහන්සේ අර්ථකථනයේ නෙමෙයි සූත්‍රයේදනේ එතකොට එනම් මේ සූත්‍රයේ කියන කාරණා ඒ කියන්නේ ප්‍රතිපදාවෙන් හිතන්න ඕනේ ගන්න නැතුව සූත්‍රයේ කියපු කාරණා වරද්දනවනම් අන්න ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් එතකොට එහෙන කාරණා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් අර්ථකථනය කියන එක අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියන්නේ මේ කියපු කාරණා හොඳට හොයන. අපි දන්නේ නැහැ එයා මුල ඉඳලා ඒ කියන කරුණ මොනවද කියලා. ඒක හොයලා ඉන්නට ඕන. ඉතින් දැන් බුදුරණවහන්සේ කිව්වායි කියලා. අපි දැන් බුදුරණවහන්සේ කිව්වායි කියලා මෙහෙම වෙනවනේ මෙහෙම වෙන්න ඕනේ කියලා. අන්න එහෙම කියනවනම් කෙලින් මේක වැරදි කියලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒක බුදුරණවහන්සේ කිව්වායි කියලා කියනවා. මොකද අරක දැනගෙන තියෙන්නට ඕනේ. ඒක දැනගෙන තියෙන සම්පූර්ණ අරක ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එහෙම නැත්නම් වුණොත් එහෙම අපිට කවදාවත් ඒක ඇත්තටම අයිතියක් නැහැ ප්‍රතික්ෂේප කරන්න. මොකද අද හිත දුවේසනා හොඳටම හම් වෙනවා ඒක. බුදුරජාණන් කාව කාව නිගා කරන්නේ ඒක. කාව දුෂ්ටි වලට. මොකද හේතුව? කාව දුෂ්ටි නිගා කරන්න බෑ. දැන් අද අපි බෞද්ධ අපි අපි අපිනේ බඩලව ගෙන ඉන්නේ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ කියලා කතා කරනවා කියන්නේ මොකක්ද? කියන්නේ කවුරු බුදුරණ ධර්ම කතා කරන්නේ නැහැනේ. බුදුරණ ධර්මයේ කියන්නේ මොකද්ද? ඊතරෝණ ධර්මයේ මේ කතා කරන්නේ සිද්ධාර්ථ ගෞතම තාපසයන් කිව්වායි කියලා එකක් කතා කරන්නේ. අපි සිද්ධාර්ථ ගෞතම තාපසය කියලා කියන්නේ නැහැ. එතකොට එහෙනම් අන්නේ සමාජයේ තිබුණ අන්‍ය වූ විමුක්තිකාමී වගේ තමයි අද සමාජයේ මේ බුදුරණවහන්සේ ධර්ම කියලා කතා කරන්නේ. එතකොට අපි ඔන්න ඔතෙන් ඉඳලා බැලුවා නම් ඔය කාරණා ඉඳලා බැලුවා නම් අපි කවදාවත් බුදුරණවහන්සේගේ ධර්මයට සමාන කරන්න යන්නේම නැහැ. මොකද ඒක ඊතර වීමක්.
ඒක යම් කිසි වූ පුරුදු කිරිල්ලක් ඒ කියන්නේ ලැබ ගන්නා විදිහට පුරුදු කිරිල්ලක් නෙමෙයි ඊතර වීම ඊතර වෙන විදිහට යමක් දෙන්නේ නැත්නම් තමයි සංකීර්ණ සූත්‍රයේ පෙන්නන්නේ එයා සද්ධර්මච අලස ආකාර පරිසක දිනේ කියන කන්ද ඒක හරිනම් ඒක හරි කියලා ඒක යොමු වෙලා ඉදමෝ සත්‍යමෝගම යන්නේ නැත්තේ ඒක හරි ඉදමෝ සත්‍යම එයාට තමයි හොයන්න එකක් තියෙන ඉදමෝ සත්‍යමෝගම යන්නේ නැති වෙන එකම කාරණාව තමයි බුදුන් වහන්සේ ධර්මයි ඊතරේ සම්පූර්ණ ඊතර වෙනවා එතකොට එහෙනම් එයාට කිසිසේත් ඒ කියනා එතරම් අර අර ඒ විදිහේ දැන් ඒ විදිහේ කාරණාවක් කියනවා කියන්නේ යා පොඩ්ඩක්වත් ඉතින් බුදුරණන් වහන්සේ සාසන උණුසුමක්වත් ඒ කියන්නේ ඒ ඒකක් ඇත්තෙම නැහැ. ඒ කියන්නේ අඳුම මේ පොඩි දෙයක්වත් එයා හොයලා නැහැ. ඒ කියන්නේ අඳුමතරේ බුදුරණන් වහන්සේ සාසනේ නෙමෙයි අන්‍යෝ සාසනයක තියෙන දැන් අද වේදේ දැන් මට සමත් මහත්තයා කිව්වා අද නිමෙද දවස් කීපයක කලින් වේදේ තියෙනවා මේ తాවකාලිකව ලබන දේ නෙමෙයි ඥානීන් යුක්තව යන ප්‍රතිපදාව වශයෙන් තමයි වේදේ තියෙනවා මේ විමුක්තිකාමී වෙච්ච සමාජයේ ඒ අය නෙමෙයි මේ වේදේ තුල තියෙනවනේ කාරණාව. ඉතින් එච්චර එහෙමත් නෙමෙයි. ඉතින් එහෙමත් නෑ කියන්නේ විමුක්තිකාම චින්තනයක් නෑ කියලා කාරණාව තුල. වේදේ තුල තියෙන විග්‍රහයක් නෑ ඒ කාරණාව තුල. මේ කිසි දෙයක් නෑ. මේ අපි දාගත්තේ මනස්කාන්ත ලෝකයක් විතරයි තියෙන්නේ. ඉතින් ඒකක් ගැනීම ඉතින් ඒකක් ඉතින් ඒක සත්‍යවාදී කෙනා නිකන් ප්‍රතික්ෂේප කරනවා. මොකද යාට ඒක මේ කියනකොටම අන්ධ බවක් තියෙන්නේ. සත්‍යවාදී කෙනා ටික ඇහෙනකොටම තේරෙන්නේ හරියට මේ ඒ කියන්නේ මේ පුදුම අන්ධ භාවයක් තියෙන්නේ. ඒ අන්ධ භාවය තියෙනවා කියන්නේ මොඩයින් එකම. ඒ කෙනෙකුට කවදාවත් මේ ඒ කියන්නේ හොයන්න අපි කියනවානේ. යාට මේ හොයන්න ඕන දෙයක් තියෙන කෙනෙක් ළඟට යන්නේ නැහැ. හොයන්න ඕන දෙයක් තියෙන කෙනෙක් ළඟට ගියාම වෙනස තියෙන්නේ. එයා එහෙම එකක් දෙන්නේ නැහැ. එයාට තියෙන හැම වෙලේම හොයන්න ඕන එකක් දීලා තියෙන්නේ. ඉතින් එයා නතර වෙන්න තියෙන්නේ නේද? අතවත් නතර වෙන්න තියෙන්නේ. හොයන්න ඕන එකක් දීලා නැහැ. ඉතින් එයා කවදාවත් ඊළඟට මේ එහෙම ඉච්චි නැහැ. හොයන්න දෙයක් ලැබුණා නෑ. එයා වෙන එකට යන්නේ නැහැ. එයා මේකෙන් බලකරට යනවා. ඒගොල්ලෝ මොකක් හරි අපිගේ ආචාර්යේ මතයක මොකක් හරි දෙයකට මේ එයා ලැබගෙන ඉන්නවද කියන්නේ මොකක් හරි දෙයක එයා නැවතිලා ඒ නැවතිච්ච කාරණාව හම්බෙන්නේ ඒ කියන්නේ ආචාර්යයා දීලා තියෙන නැවතෙන්න ඕන විදිහට එතකොට එයාත් නැවතිලා ඉන්නේ මේ දෙකීම හිතන්න පුළුවන් බැරි හිතන්න බැරි කතියමයි තියෙන්නේ ඒ කියන්නේ මොන හරි දෙයක් ලැබිච්ච නිසා තමයි ලැබුණකින් තමයි තර්ක කරන්නේ ලැබුණා සහ ලැබීවි අපි පරලෝ මෙහෙම වෙයි අර එහෙම වෙන මේ ලැබීවි කියලා උපත ඒ ලැබුණා කියන එකට වඩා අරක මොඩයි ලැබීවි කියලා මේ ලැබුණා කියලා මේ දෙකම හිතන්න බැරි කෙනා ඉලක්ක හිතන්න පුළුවන් කෙනා කියලා ලක්ෂණ නේ ඒක උනා දැන් අපි හිතමු මෙහෙම දැන් බුදුරණාහිගේ ධර්මයේ දැන් බුදුරණාහිගේම දැන් බුද්ධ වාසිතම මේ පොතේ තියෙනවද පොත්වල තියෙනවා සඳහන් වෙනවා එතකොට මේ ඒ අපිට ඇත්තට බුදුරණන් වහන්සේගේ භාෂිතේ පොත්වල තියෙනවා කියන්නේ මේ අකුරු පොත්වල තියෙනවා. මොකද බුද්ධ භාෂිතේ තියෙනවා කියනවනේ ඒක පරියාය, නිදාණේ, පදපිලිවෙල මේ හැම එකක්ම එක තමයි අපට යම් කිසි විදිහකින් බුද්ධ භාෂිතේ සුත්‍රය කියන කාරණා ඉඩ තියෙන්නේ. අපිට කියන දේ අකුරු තියෙනවා නැත්නම් මේ විමුක්තිකාම සමාජයේ විවාහරික භාෂාව. ඒ කියන්නේ භාෂාවක් ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඇත්තට. දැන් අපි රකින්නයි රකින්න දඟලන. ඒක රකින්න බෑනේ. නෑ මගේ සාද අපි තව මොකක් හරි දෙයකින් අපි මේක අනාගතයේ කුදුසා දෙන්න ඕනේ කියලා හරි මොන හරි සංකල්පයක් දාගෙන අපි මේක ඒ කියන්නේ ඒ ඉන්නේ ඒවන සඳහන්. දැන් ධර්මය හැටියටනේ අපේ රැකීම තියන්නේ. දැන් මේක අරන් තියන්නේ අපිට මෙන්න මේකේ බුදුරණාහිගේ දී කියලා දැනලා තියෙන. එතකොට දැන් අපි හිතමු ගන්නද දැන් ඕක අපි එහෙම කරන්න හැදුවට මේ අපිට දැන් ඕක අනාගතයේදී ඇයිද ඒව හිතන එකත් මොඩකම. ඒ කියන්නේ හරි චින්තනයක් තියෙනවා කියලාද අනාගතයට දෙන්න ඕනේද නැද්ද කියන එක තුල එතන බුදුරණන් ධර්මනේ ධර්මනේ සාද. ඒකෝ දැන් අපි සාද අපිටම මෙහෙම මේ එහෙම කරන එකෙන් අපි හිතමු හරි අනාගතයකට සාද මේ පොත් ටික රැක්ක කියලාද මොකද? පොත් ටික මේ රැක්ක කියන එකේ දැන් වර්තමානයේ අපි හිතමු සාස ඒව පරිශීලනය කරලා කොමන හෝ චින්තනයකට එන්න පුළුවන් කියලා මොකක් හෝ විදිහට හරි හෝ වැරදි. එතකොට ඒ හරි හෝ වැරදි මොකක් හරි විදිහට සාස යෙදීමක් තියෙනවා. ඒ යෙදීමකින්ද මේක පැවතෙන්නේ නැත්නම් අර විදිහට මේ ප්‍රඥාවන්තය අඩු නිසා යෙදීමකින් පැවතෙන්නේ නැහැ. ප්‍රඥාවන්ත ඉන්නවනම් තමයි එළුවෙන් පැවතෙන්නේ.
අරක අර විදිහම කරන දෙයත් එක තමයි යන්නේ. ඒ කියන්නේ ඒක රැකගන්න ලබන දඟල ඉල්ලත් එක තමයි යන්නේ. ඒකට අද මම අර කිව්ව අර මේ කතන්දර ඔය දැන් අපි සමාජය අද ලකින මේ ටික ඒ ටිකත් එක තමයි යන්නේ. හැබැයි යාලා කවදාවත් යාලා යාලා අනිවාර්යෙන්ම මේ ව්‍යංජනයේ තියෙන හැඳ වගේ. හැබැයි දැන් අපිට පුළුවන් හැඳි ගන්න ව්‍යංජනයක් හදන්න. අපි දැන් ඔන්න හරි හැඳි ගන්න තු දිව දාලා මේ ව්‍යංජන හැඳි ගන්න බෑනේ. අපි ව්‍යංජනේ අර හැඳින් හැඳිකාපුට සතර අපිට දිවර්ණ රස තියන්න පුළුවන්. හැබැයි කවදාවත් හැඳ රස ලකින්නේ නැහැ. හැබැයි හැඳි කෘති ඕනේ. හැඳි කෘති හැඳ රේක හැඳ පස්සේ අල්ලගෙන දික්කන්න තියෙනවා. කිසිවක් නැහැ. හැඳර බඩ පිළින්නේ නැහැ මොහක්වත්. හැබැයි අපට අන්න දිවත් එක්ක තේරෙනවා. අන්න ඒ වගේ පිරිසක් ඉන්න තෝරන. ඉතින් ඒක ධර්මයේ හැම දෙයක්ම ඒක කරන්නේ නැහැ. ධර්මයේ හැම දෙයක්ම හැඳක් වෙන්නේ නැහැ. හැඳක් කියන්නේ හැඳ නැතුව මේ කරන්නත් බැහැ. ඉතින් හැඳක් කර කටි හැඳක් වෙච්චාවි. එයල හැන්දමයි. හැබැයි ධර්මයේ හම්බෙච්චිනා එක වෙන්නේ. දැන් ඊළඟට මම අර කි මුර බැංකුවේ මුරගෙන මුරකාරය දෙන්න කියන. ඉතින් බැංකුවේ මුරගෙන මුරකාරයන් සොච්චම් පඩියක් හම්බෙනවා. අර සල්ලි වෙන කාගේවත්. ඉතින් ඒ සල්ලි අයිති කට්ටිය අරගෙන ඇවිද යනවා. ඒ වගේ අර බැංකුවේ මුර කරගෙන ඉන්න මුරකාරය වගේ අර වගේ කට්ටිය මුර කර කර යනවා. ඉතින් එයාලට අර සදාතනික හිඟන්නේ. කවදාවත් සංසාරෝගෙන් සදාතනවත් මෙලෝ හතරක් වෙන්නේ නැහැ. හැබැයි අර මේ සල්ලි අයිති කට්ටිය අර කට්ටිය මුර කරන්නේ සාරයි යනවා. දැන් එයාල මුර කරානේ ඒ නිසා ගිලලා යනවා. අර කට්ටිය යන මෙලෝදයක් නැහැ. ඉතින් ඒ හිතවිල්ලම කියන්නේ ධර්මයේ කියන එක උණුසුමක්වත් නැහැ කියන එක. මුරකාරයට අයිති කරේ වගේ ඉන්න පුළුවන්. මුරකාරයට වගේ ඉන්න පුළුවන්. ඒක තමයි. මුරකාරය දැන් කවුරු වට චණ්ඩිකේ ප්‍රශ්නේ දාන්නවා මුරකාරය නිකට ඇටැක් කරා. මුරකාරය ඇටැක් කරා මුරකාරය ඔක්කොම කරේ නැහැ මුරකාරය. යාට අරව පොඩ්ඩක්වත් අයිති නැහැ. හැබැයි අයිති කරේ වගේ ඉන්න පුළුවන්. එච්චරයි වෙන්නේ. ඕක තමයි සමාජයේ සම්පූර්ණයෙන් තියෙන්නේ. සමාජයේ සම්පූර්ණයෙන් තියෙන්නේ ඕක. ඉතින් ඔබෙන් කොච්චර තිබ්බත් අර ඔක තමයි පස්සේ හැලෙන්නේ ඒක දැනටම කොච්චර හැලලා තියෙනවද දැනටම මේ දේශනා එනකොට කොච්චර හැලලා තියෙනවද ඇයි හැලෙන්නේ අන්ධය අරගෙන යනකොට අන්ධින අරයි යන්නේ අන්ධය අර තියෙන එක වැටෙනකොට අලුත් එකක් අහුල්ලා දාගන්නකොට අහුල්ලා දාගන්න දිවිච්ච එක නෙමෙයි අපි තමයි අන්ධය බෙදලා කොහොම මැණික් අහුරක් අරන් යනවා අනිත් එක යාට දෙනවා දෙනකොට එකක් හැදෙනවා අහුල ගන්නකොට මැණික් පේන්නේ අන්ධයිද ගලකටියා ඔහොම යනකොට අවසානයේදී මොකද වෙන්නේ අන්ධය පිළිස අරගෙන යනවා අවසානයේදී ගල් අහුරක් අහුරගෙන යනවා අවසානයේ ගල් අහුරක් තියෙනවා මැනික් එකක්වත් නැහැ අන්න ඒ වගේ තමයි අන්ධය ටික මේ අරන් යන වැඩේ හැබැයි ඔය අන්ධය ටික කොහොම අරගෙන යනකොට පැත්තකින් ආව නෝඩකාරයෙකුට ඇස් තියෙන මිනිස්සෙකුට අරකින් මැනික් එක අරන් යන්න පුළුවන් අර අන්ධය ටික අර කරගෙන යනවා තවත් ආයෙ යනකොට මැනික් එක අරන් යන්න පුළුවන් අර අන්ධය ටික අරන් යන ඔක්කොම අන්න අන්නේ අන්ධ පිළිසක් වගේ තමයි ඉතින් මේ එතකොට හැදෙනවා ඉතින් මේ විදියට ගිහිල්ලා මේක දිගටම තියෙනවනේ මේක විනාශයෙන් ඒකයි ඉතිහාසෙන්නේ අන්ද හැබැයි අන්ද පිරිස තමයි යන්නේ යම් ප්‍රමාණකට යන්නේ අන්ද පිරිස මොකද ඒකට හේතුව ප්‍රඥාවන්ත දිගට තමයි හොඳටම යන්නේ ප්‍රඥාවන්ත දිගට පහළ වෙන්නේ නැහැ ප්‍රඥාවන්ත දිගට ඉන්නේ නැහැ ඒ නිසා අන්ද පිරිස දිගටම ඉන්නේ ඉතින් ප්‍රඥාවන්ත දිගට මේ ඉන්නව නම් අන්ද පිරිස වගේ නෙමෙයි ඉතාල මේ ඒ ඒක සුරක්ෂිතව යනවා අය ප්‍රඥාවන්ත දිගට නැහැ අන්ද පිරිස වැඩිපුර ඉතින් අන්ද පිරිස නම් අන්ද පිරිස මරයි යන්නත් තිබේ ඉතින් යා ප්‍රඥාවන්ත වෙන්නේ නැහැ හැබැයි අහලින් මහලින් ප්‍රඥාවන්ත ඇස් ඇති කටියාවත් එයාලා අල්ල ගන්න ඇච්චරයි